අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තවත් සුවිශේෂී මාතෘකාවක්. ඒ තමයි අභිප්‍රේරණය, නේද? අභිප්‍රේරණය, motivation. හරි, අභිප්‍රේරණය. ලියාගන්න මාතෘකාව. අභිප්‍රේරණය. දැන් අභිප්‍රේරණය ගැන මම කතා කරන්න යන්නේ. ඒතර අභිප්‍රේරණය සම්බන්ධ න්‍යායන් ගොඩාක් තියෙනවා. විශේෂයෙන් අභිප්‍රේරණය සම්බන්ධ හඳුනාගත්ත න්‍යායන් කිහිපයක් තියෙනවා. හැබැයි න්‍යායන් අතරේ අපිට කතා කරන්න වෙන්නේ න්‍යායන් කිහිපයක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අභිප්‍රේරණය කියන්නේ මොකද්ද? ඇයි අභිප්‍රේරණය වැදගත් වෙන්නේ? ව්‍යාපාරයකට ඇයි වැදගත් වෙන්නේ? සේවකයකට ඇයි වැදගත් වෙන්නේ? නේද? විශේෂයෙන් ඔයාලා ඔයාලගේ පෞද්ගලික ජීවිතය තුළ මේ අභිප්‍රේරණය ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මෙන්න මේ වගේ කරුණු කාරණා තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතකොට අභිප්‍රේරණය කියන එක ගත්තට පස්සේ මම මේක සරලව කිව්වොත් එහෙම යම් කිසි සේවකයෙක්ගේ ඉටු නොවුණු අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ආයතනික අරමුණු පරමාර්ථ ඉටු කිරීම සඳහා ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක වීම තමයි අපි සරලව හඳුනාගන්නේ අභිප්‍රේරණය කියලා. ඒ කියන්නේ මෙතෙක් ඉටු වෙච්ච නැති අරමුණු ටිකක් ඉටු කර ගැනීම සඳහා කැප වෙලා මහන්සි වෙලා උනන්දු වෙලා ස්වේච්ඡාවෙන් වැඩ කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ කවුරුත් කියන්නේ ඇවිල්ලා වැඩ කරන්න කියලා අපිම හිතලා වැඩ කරනවා. දැන් ඔයාට අපි ඔයා අභිප්‍රේරණේ වුණා කියලා සලකන්නේ ඔයාට ඔයාගේ ජීවිතේ දිනන්න ඕනේ නම් ඔයාගේ අරමුණු පරමාර්ථ ඉටු කර ගන්න ඕනේ නම් කවුරු කියනකම් ඉන්නේ නැහැ ඔයා. තේරුණාද? කවුරු කියනකම් ඉන්නේ නැහැ. ඔයාම තීරණය කරලා වැඩ කරන්න පටන් ගන්නවා. දැන් එක්සෑම් ළඟයි නේද? එක්සෑම් එකේ කවුරුවත් කියන්න ඕනේ නැහැ පාඩම් කරන්න කියලා නේ. ඔයාම පාඩම් කරනවා. ඔයාම මහන්සි වෙනවා නේ. දැන් හිතන්නකෝ A level සමාහලාවට A level gedara ඉන්න නිසා අම්මා බල කරලා ඔයාව මහන්සි කරවලා A level කරවලා පාස් කරා කියලා. හැබැයි විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඔයා මෙහෙ බෝඩිම කරන අතර වෙලා ඔක්කොම කරන්න පටන් ගන්නකොට අම්මා ළඟ නැහැ නේ. ඒතකොට ඔයා තමයි මොනවද කරන්නේ? මහන්සියලා උනන්දුලා පාඩම් කරන්න ඕනේ. ඔයා තමයි මේ වගේ අතිරේක පාඨමාලා හොයාගෙන ගිහිල්ලා කරන්න. මොකද ගෙදරින් කියන්නේ නැහැ මේ වගේ අතිරේක පාඨමාලා මෙන්න අහවල් දෙනවා තියනවා ගිහිල්ලා කරන්න කියලා කියන්නේ නැහනේ. ඔයා තමයි හොයාගෙන යන්නේ. ඒතකොට එහෙනම් ඔයාගේ තුල මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ අභිප්‍රේරණ ක්‍රියාවලිය පටන් ගන්නවා. ඒතකොට අභිප්‍රේරණ ක්‍රියාවලිය පටන් ගත්ත නිසා ඔයාට පුළුවන් ඔයාගේ අරමුණු පරමාර්ථ වෙනුවෙන් ඉස්සරහට ඉස්සරහට යන්න. ආයතනත් එහෙමයි. ආයතන තමන්ගේ අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා ඉස්සරහට ඉස්සරහට යන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් කැපකිරීම බොහෝමයක් ආයතන සිද්ධ කරන්න ඕනේ. හරිද? එහෙනම් මතක තියාගන්න යම් කිසි පුද්ගලයෙක් ගත්තට පස්සේ මේ පුද්ගලයාගේ ඉටු නොවුණු අවශ්‍යතා තියෙනවා. ඉටු නොවුණු අවශ්‍යතා ටිකක් තියෙනවා. මෙන්න මේ අවශ්‍යතා ටික ඉටු කර ගැනීම සඳහා ප්‍රයත්නේ දරන්න වෙනවා. ප්‍රයත්නේ කියන්නේ උත්සාහය දරන්න වෙනවා. හැබැයි මේක ස්වේච්ඡාවෙන්ම සංවිධානයක් තුළ ක්‍රියාත්මක වීම තුළ තමයි අභිප්‍රේරණය අපි හඳුනාගන්නේ. අභිප්‍රේරණය සම්බන්ධ න්‍යායන් බහුතරයක් තියෙනවා. ඒ අතර අපි කතා කරනවා මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය. මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය අපි කතා කරනවා. මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය හයිලයිට් තියරි එක. එතකොට මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලියට අමතරව අපි කතා කරනවා x හා y න්‍යාය. ඩග්ලස් මැග්‍රෙගේලිය x හා y න්‍යාය. ඒ වගේම ස්වස්ථතා න්‍යාය වෙනත් අපි කියනවා 2 factors theory. හෙඩ්‍රික් හර්ස්බර්ග්ගේ 2 factors theory. ද්විසාධක න්‍යාය. හෙඩ්‍රික් හර්ස්බර්ග්ගේ 2 factors theory එක. ඊට අමතරව අපි කතා කරනවා වික්ටර් රූම්ගේ අපේක්ෂා න්‍යාය. වික්ටර් රූම්ගේ අපේක්ෂා න්‍යාය මේ අතර අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔයිට අමතරව තව තීරි කීපයක් තියෙනවා. නමුත් මේ ටික තමයි මූලිකවම වැදගත් වන්නේ. විශේෂයෙන්ම ඒ නිසා
අපිට මෙන්න මේ අද දවසේ අතුලත බලාපොරොත්තු වෙන මෙන්න මේ දේවල් කතා කරන්න අභිප්‍රේරණය කියන්නේ මොකද්ද අභිප්‍රේරණ ක්‍රියාවලිය කොහොමද වෙන්නේ ඒ අභිප්‍රේරණ ක්‍රියාවලියෙන් පස්සේ මේ එක එක පුද්ගලයන් විසින් හඳුනා දෙන ලද මෙන්න මේ න්‍යායන් පිළිබඳව අපි කතා කරන්න ඕනේ ලියා ගන්න මෙන්න මෙහෙම අභිප්‍රේරණේ යන්න අභිප්‍රේරණේ යන්න පොදුවේ නිර්වචනය කරන්නේ නම් පොදුවේ නිර්වචනය කරන්නේ නම් ඉන්න අදහස් වන්නේ ඉන්න අදහස් වන්නේ කිසියම් පුද්ගලයෙකුගේ කිසියම් පුද්ගලයෙකුගේ भौतिक हो मानसिक भौतिक हो मानसिक साधक क्रियात्मक वीम तुलि साधक क्रियात्मक वीम तुलि ओहु हो ऐके रही ओहु हो ऐके रही කරමු ලබන්නා වූ බලපෑමක් යන්නයි සංවිධාන දෘෂ්ටි කෝණයෙන් සංවිධාන දෘෂ්ටි කෝණයෙන් සංවිධාන දෘෂ්ටි කෝණයෙන් සලකා බලන විට සලකා බලන විට සේවක අභිප්‍රේරණයේ යනුයි සේවක අභිප්‍රේරණයේ යනුයි අදහස් වන්නේ යම් පුද්ගලයෙකුගේ යම් අවශ්‍යතාවයක් හෝ අවශ්‍යතාවන් යම් අවශ්‍යතාවයක් හෝ අවශ්‍යතාවන් තෘප්තිමත් කර ගැනීමට තෘප්තිමත් කර ගැනීමට ඇති හැකියාව සහ ඇති හැකියාව සහ ඉඩ ප්‍රස්තාව මත ඉඩ ප්‍රස්තාව මත ඔහු හෝ ඇය විසින් ඔහු හෝ ඇය විසින් සිය සංවිධානයේ පරමාර්ථ සංවිධානයේ පරමාර්ථ ළඟා කර දීම සඳහා ප්‍රයත්න දරන්නා වූ ප්‍රයත්න දරන්නා වූ ඉහළ මට්ටමේ සූදානම් වීමකි කියදකින් ලියාගන්න එහෙම ඒ අනුව සේවක අභිප්‍රේරණය යනු ඒ අනුව සේවක අභිප්‍රේරණය යනු
යම් පුද්ගලයෙකු විසින් යම් පුද්ගලයෙකු විසින් සිය පෞද්ගලික අවශ්‍යතාවක් හෝ අවශ්‍යතාවන් සිය පෞද්ගලික අවශ්‍යතාවක් හෝ අවශ්‍යතාවන් ඉටු කර ගැනීමට යොමු වන ලෙස යම් සංවිධානයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා යම් සංවිධානයක පරමාර්ථ ළඟා කර ගැනීම සඳහා සූදානම් වීම සහ සූදානම් වීම සහ ඒ සඳහා ඇති හැකියාවයි ඒ සඳහා ඇති හැකියාවයි මේ බලන්නකෝ දැන් මේකෙන් පැහැදිලිව කියන්නේ ඉටු නොවුණු අවශ්‍යතාවයක් තියෙනවා ඒ ඉටු නොවුණු අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා ක්‍රියාත්මක වෙනවා දැන් මෙහෙම හිතන්නකෝ මෙතන ඉන්න සේවකයෙක් ඉන්නවා මේ සේවකයාගේ වැටුප දැනටම කියන් 25000 හරිද එතකොට මෙයාට ඕන වෙනවා මෙයාගේ වැටුප රුපියල් 35000ක් කරගන්න මෙයා 30000ක් කරන්න කරන්නේ දැනට සංවිධානයේ අපි හිතමු විකුණුම් පිළිවෙටම 450000යි කියන්නේ දැන් මෙන්න මෙයා සංවිධානයේ සමස්ත පිළිවෙටම රුපියල් ලක්ෂ 6ක් දක්වා ගෙනේන ලක්ෂ 6කට ගෙනෙනකොට මෙයාගේ වැටුප රුපියල් 30000ක් දක්වා වැඩි කරගන්නවා හරි එහෙනම් සංවිධානයේ අරමුණු ඉටු කරලා තමයි මෙයා මෙයාගේ අරමුණු ටික දිනාගන්නේ ඉතින් ඒ නිසා සංවිධානයේ අරමුණු ඉටු කරගන්න නැතුව තමන්ගේ අරමුණු ඉටු කරගන්න ක්‍රියාත්මක වීම අභිප්‍රේරණයක් නෙවෙයි දැන් බොහෝ සමාජලාවට අපි අර වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නකොට දකිනවා සංවිධාන අරමුණු ඉටු වෙලා නේ හැබැයි පුද්ගල අරමුණු වෙනුවෙන් තමයි කියලා ගන්නේ අවසානයේ එහෙම වෙන්න බෑ සංවිධානයේ අරමුණු ඉටු කරගන්න තමයි මෙන්න මේ පුද්ගල අරමුණු ඉටු කරගන්න ඕනේ ඒ නිසා මේකෙදි ඉටු නොවුණු අවශ්‍යතාවයක් හැම වෙලාවෙම මේ පුද්ගලයෙක් තුළ තිබ්බොත් විතරයි එයා අභිප්‍රේරණය වෙන්නේ. එතකොට ඉටු නොවුණු අවශ්‍යතාව ඉටු කර ගැනීම සඳහා එයා ප්‍රේරණය වීම අභිප්‍රේරණය තුළ දකින්න හම් වෙනවා. හැබැයි එයාට එහෙම ඉටු නොවුණු අවස්ථාවක් නැත්තම් එයා එහෙම ප්‍රේරණය වෙන්න යන්නේ නැහැ. කෙනෙකුට ඕන තරම් සල්ලි දුන්නා. හිතන්නකෝ ජීවිත කාලේ දැන් එයා තව අවුරුදු 80ක් ජීවත් වෙයි කියලා එයාට හිතෙනවනම් ඒ අවුරුදු 80 ඉතා සුපෝක භෝගීව ජීවත් වෙන්න පුළුවන් කියලා හිතන මට්ටමේ ආදායම් එයා ගාව තියෙනවා නම් මොකද කරන්නේ? එයා ආදායම් ඉපෙවීම සඳහා ආය උත්සාහ කරයිද? උත්සාහ කරන්න ඉගෙනගෙන යම් කිසි මට්ටමකට ඇවිල්ලා ආදායම් වැඩි කරගන්න උත්සාහ කරයිද? නැහැ. ඇයි එහෙම වෙන්නේ? එයාට එහෙම අවශ්‍යතාවයක් නැහැ. නමුත් ආදායම් නැත්තම් අපිට මුදල් නැත්තම් අපි මුදල් හම්බ කරගන්නේ කොහොමද කියලා අපි හිතනවා නම් අන්න අපි ඉගෙනගෙන උසස් රැකියාවක් කරලා එහෙම නැත්නම් ව්‍යාපාරයක් කරලා ඒක හරහා මුදල් උත්පාදනය කරන්න ඕනේ කියලා කාට හරි අභිප්‍රේරණය වෙන්නේ මොකක් එක්කද? එයාගේ ඉටු නොවුණු මට්ටමේ යමක් තිබ්බොත් විතරයි. ඒ හින්දා සේවකය තුල හැම වෙලාවෙම ඉටු නොවුණු අවශ්‍යතාව ඕනතරම් තියෙනවා. එකක් නෙවෙයි ගොඩාක් තියෙනවා. ඒවා ඉටු කරගන්න යාලා උත්සාහ කරනවා හැම වෙලාවෙම. ඊගොඩ අපි යනවා මාතෘකාව ලියාගන්න අභිප්‍රේරණ ක්‍රියාවලිය. අභිප්‍රේරණ ක්‍රියාවලිය. තර් මේ අභිප්‍රේරණ ක්‍රියාවලිය ගැන මම කතා කරනකොට මේ ක්‍රියාවලිය මට ඕන නම් මෙන්න මෙහෙම සංගව දෙන්න පුළුවන්. ඉටු නොවුණු අවශ්‍යතාවයක් තියෙනවා. මොකද්ද? මම කියන්නම් පිපාසය. පිපාසය තියෙනවා කියලා. හරිද? පිපාසය. පිපාසය සඳහා මොකද්ද ඕනි? අපි තුන් සිසිල් බීම එකක් ඕනි. සිසිල් බීම. සිසිල් බීම මොකද කරන්න ඕනි? මිලදී ගන්න ඕනි. මිලදී ගැනීමෙන් පස්සේ මොකද කරන්න ඕනේ? පානය කරන්න ඕනේ.
දැන් මොකද වෙන්නේ පිපාසය සංසිඳෙනවා හැබැයි නැවත විපාසය තියෙනවද නැද්ද නැවත විපාසය තියෙනවා ඒතකොට එහෙනම් අභිප්‍රේම ක්‍රියාවලිය හරියට මෙන්න මේ වගේ කියලා කියන්නේ අවශ්‍යතාවයක් ඇති වෙනවා ඒ සඳහා ක්‍රියාත්මක වීමක් අවශ්‍ය වෙනවා ඒ ක්‍රියාත්මක වීම තුළ අවසානයේ ඒක යම් ප්‍රමාණයකට අඩු වෙලා නැවතත් මොකද වෙන්නේ ඇති වෙනවාමයි ඒතකොට අභිප්‍රේම ක්‍රියාවලිය ඊගාව කාරණාව තමයි හැම වෙලාවෙම මතක තියාගන්න අභිප්‍රේම ක්‍රියාවලිය नरिया मेते खाला ने मनोवाद मिदी है भाई नारिया देख का मिदी को करती है ना इड पासे नारिया अन्ना अभी पैर नहीं होना इटु नो आवश्यकता इटु पर कहीं नहीं मिसना मुकद करे उड़ा पैनला सहेंड वेज वेला वेज वेला वेज वेला आवश्यकने या याना वा मिदी दिखता ही किया है ना ये तो बोलते नारिया अभी पैर नहीं होना उत्साह उन्होंने ऊपरी में देर हुआ අවසාන ප්‍රතිපලය මොකද වුණා? තෘප්තිමත්ද අතෘප්තිමත්ද? අතෘප්තිය ගැන දුන්නා නේද? ඒ නිසා හැම වෙලාවෙම අභිප්‍රේරණ ක්‍රියාවලිය තෘප්තියම අවසන් වෙන්නේ නැහැ. මම තව උදාහරණයක් කිව්වොත් එහෙනම් ඔයා විභාගය සඳහා ඉහළ කැපවීමෙන් උනන්දු වෙ මාංශිලා පාඩම් කරලා ගිහිල්ලා විභාගෙ ලියලා ඔයාට A එකක් එන්නේ නැහැ B එකක් එනවා. මොකද වෙන්නේ ඔයා? අතෘප්ති. අතෘප්ති හේතුව ඔයාට A එකක් ගන්න බැරි වුණා නේ? ඇයි? ඒතර ඔයා අභිප්‍රේරණේ වුණාට අවසාන ප්‍රතිපලයේ දියා බලලා ඔයාට සතුරු වෙන්න බෑ. ඒතර අභිප්‍රේරණ ක්‍රියාවලිය මතක තියාගන්න හැම වෙලාවෙම තෘප්තියෙන් අවසන් වෙන්නේ නැහැ. තියාගන්න මෙහෙම අභිප්‍රේරණ ක්‍රියාවලිය ඊටු නොවුණු අවශ්‍යතාවයක් මුල් කර ගනිමි ආරම්භ වන අතර ඒ සඳහා පුද්ගලයන් විසින් ඉටුනවුණු අවශ්‍යතා ඉටු කර ගැනීමට තම චර්යාවන් නිරන්තරයෙන් වෙනස් කර ගනි අභිප්‍රේරණ ක්‍රියාවලිය සෑම විටම තෘප්තියෙන් අවසන් නොවේ හරි අභිප්‍රේරණ ක්‍රියාවලිය පිළිබඳව මේකත් ලියලා මම තව එකකුත් දෙන්නම් මේක ලියා ගන්න අභිප්‍රේරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පිපාසය මෙතන තියෙන මේ chart එක දාගන්න උඩින්ම තියෙන පිපාසය ඊගොඩ සිසිල් බී වගේ සිසිල් බී
ඊගාට මිලදී ගැනීම ඊගාට පානය කිරීම उपयोग अभिपेरण क्रियावली मेन मे विधि अभिपेरण क्रियावली मे विधि दूड़वा मेकअप दागन अभिपेरण क्रिया तृप्तिमत नव आवश्यकता अनसैटिस्फाइड असहने टेंशन अदगन याम ड्राइव के स्वयंलाचार्य सर्जिंग बिहेवियर आवश्यकता तृप्तिमत नीड सैटिस्फैक्शन असहने अवमूल्य reduction of tension habe matada tiya ganna oba apama nevata eti wenawa තෘප්තිමත් නොවු අවශ්‍යතාව අසහනය ඇදගෙන යාම සොයන ලද චර්යාව අවශ්‍යතාව තෘප්තිමත් වීම අසහනය අවමුණි හරි දැන් මාතෘකාව ලියා ගන්න අභිපේන න්‍යායන් කියේ අභිපේන න්‍යායන් අභිපේන න්‍යායන් अभिपेरण न्याय अतरे अभी कथा फलनी न्याय पद मेस्लो के आवश्यकता दूर आवरण हाईरैक ऑफ नीड्स थियरी हाईरैक ऑफ नीड्स थियरी क्रियागण फलन मातुका अभिपेरण न्याय कियने की अर्थ फलनी मेस्लो के आवश्यकता दूर आवरण आवश्यकता दूर आवरण न्याय के अभी ज्ञान क्योंकि इब्राहिम मेस्लो तमाई इधरिपात करे
හරි මැස්ලෝ මෙහෙම එකක් කියන්නේ මැස්ලෝ මිනිසුන්ගේ අවශ්‍යතාවයන් සැලකිල්ලට අරගෙන මේ අවශ්‍යතාවයන් ප්‍රධාන කොටස් පහකට බෙදලා තියෙනවා එයා අවශ්‍යතාවයන් පහ බෙදාගත්තේ කොහොමද එකක් කියනවා භෞතික අවශ්‍යතා කියලා ෆිසිකල් නීඩ්ස් භෞතික අවශ්‍යතා ඊගොඩ එයා ගත්තා තව එකක් ආරක්ෂණ අවශ්‍යතා ආරක්ෂක අවශ්‍යතා කියලා කියනවා ඊගොඩ එයා කිව්වා සමාජීය අවශ්‍යතා ඊට පස්සේ එයා කිව්වා ගරුත්ව අවශ්‍යතා කියලා එහෙනම් සම්මානීය කියලා කියනවා තව එකක් කියනවා आत्म परिपूर्ण आवश्यकता की ना मेन में आवश्यकता वर्ग पहा मिनी सुतुर दिए ना उनके लिए या मेन में ना होंदुरा गर अरे द ये तो बोलता मां सारलो वेट को आने किया ना ये तो बोलता एड्रेन मेस्टो के ती बाडू पाडू तीनों में बनिया या मिनी सुम के ना बहुत ही आवश्यकता आरक्षण आवश्यकता सामाजिक गरुत्व आत्म परिपूर्ण की आवश्यकता पुरास पागड़ दे दूंगा संपूर्ण आवश्यकता है भौतिक आवश्यकता मिनसुंगे अनिवार्य मूलिक आवश्यकता भौतिक आवश्यकता आवश्यकता वाले आहार निवास वर्तमान कथा रखिया मूलिक आवश्यकता है मेके मूलिक आवश्यकता मेस्ट तवे करते एक लिंगिकत्ते लिंगिकत्ते ගැන ඔයාලට මම කතා කරනවා දැන් තව ටික දවසකින් ආපහු සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ සිද්ධාන්ත කරුණුත් එක්ක කතා කරනවා එතකොට මෙතනදී ලිංගිකත්වය කියන එකත් මූලික අවශ්‍යතා ගොනුට අවශ්‍ය වෙන එකක් මිනිසුන්ගේ පැවැත්ම උදෙසා ජීවත් වීම සඳහා වැදගත් වෙන එකක් ඒක හේතු සාධක වෙන කාරණා මොන කිව්වොත් සාමාන්‍ය මේකේ ලිංගිකත්වය කියන එකේ අපි උඩට ආවොත් එම කසාද කියන එක හිතන්නකො කසාද කියන එකට එනකොට මනුස්සය කසාද බැඳීම සඳහා මොනදම් දේවල් ටිකක් කරනවාද නේද? එතකොට ගැහණු ළමෙක් නම් කසාද බැඳින්න ඉන්නකොට එයා දෑවැද්ද විදියට හරි එයාට අවශ්‍ය කරන දේවල් ඒක රාශී කරගන්න එයා උත්සාහ කරනවා. ඒ වගේම පිරිමි පුද්ගලයෙක් නම් කසාද බැඳින්න නම් අපි දන්නවා අනිවාර්යයෙන්ම එයා කසාද බැඳලා තමන්ට ගියක් දොරක් නැත්නම් ගියක් දොරක් හදාගන්න ඕනේ, යාන වාහන හදාගන්න ඕනේ, දරුමල්ලු හදාගන්න ඕනේ, එයාට සරකන්න පුළුවන් කොහොමද කියන්නේ. මේ නිසා බොහෝ දේවල් එයාගේ ජීවිතේ සිද්ධ කරගන්න වෙනවා. ඒ නිසා යා මහන්සියලා වැඩ කරනවද නැද්ද? දැන් හිතන්නකෝ යාළු වෙච්ච ගෑනු ළමෙක් නැහැ. හැබැයි රස්සාවක් කරනවා. තවත් කෙනෙක් ඉන්නවා යාළු වෙච්ච ගෑනු ළමෙක් ඉන්නවා රස්සාවක් කරනවා. තවත් එක්කෙනෙක් ඉන්නවා යාළු වෙච්ච ගෑනු ළමෙකුත් ඉන්නවා ළඟදි කසාද බඳින්නත් බලාපොරොත්තුවක් තියෙනවා. ඔය තුන් දෙනා එකම ආයතනයේ වැඩ කරනකොට තුන් දෙනාගේ චර්යා රටාව වෙනස්ද නැද්ද? වෙනස්. වැඩ කරන රටාව සහ උපරිමයෙන් හම්බ කරන උත්සාහ කරන රටාවන් එකිනෙකට වෙනස්. හැම අතින්ම බලන මොනවාරි කරලා මොනවාරි කරලා හරිද ඒ නිසා මේවා සම්බන්ධයෙන් මෙතෙන්දී වැඩි සැලකිල්ලක් මැස්ලෝ විසින් දක්වලා තිනවා නෝට්ස් වලට අදාළ ඒ කියන්නේ පාඩම් වලට අදාළ PDF ටික ගන්න පුළුවන් කියලා බලනවා අහලා තිනවා මම එවන්න මේ සතියේ මේ දක්වා කරලා ලද PDF ටික ඔයාලට මම එවන්න ඔයාලා දන්නවනේ දැන් exam date එක ඔක්කොම fix වෙලා තියෙන්නේ කියලා ඊළඟට මෙයා කතා කරන ආරක්ෂණ අවශ්‍යතාවය කියලා කියන්නේ රැකියා සුරක්ෂිතතාවය සහ රැකියාව කරනකොට කායික මානසික රැකවරණය ඒකනවාද රැකියාව සාර්ථක කර ගැනීම යාම සඳහා කායික මානසික රැකවරණයක් ඕනේද නැද්ද ඕනේ දැන් ඔයාල රාජ්‍ය සේවයේ රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි රැකියා සුරක්ෂිතතාවය ඉහළ මට්ටමකම තියෙනවා නේද පෞද්ගලිකාංශයේ සමාජලාට ඕන වෙලාවක අයින් කිරීම සඳහා තියෙන ඉඩකඩ වැඩි නමුත් රාජ්‍ය සේවයේ අඩුයි කියලා ඒ රැකියා සුරක්ෂිතතාවය නිසා එතනම යන්න උත්සාහ කරනවා සමාජීය අවශ්‍යතාව කියලා කියන්නේ යම් වස්තුවක් එහෙම නැත්නම් යම් කිසි දේවල් අයත් කර ගැනීමට තියෙන කැමැත්ත මගේ කරගන්න මිත්‍රත්වය නේද එතකොට ආදරේ කරුණාව වගේ දේවල් එක්ක
සමාජීයදීන යම් යම් දේවල් මගේ කර ගැනීම සඳහා තියෙන කැමැත්තර තමයි අපි කියන්නේ සමාජීය අවශ්‍යතාවයන් කියලා. එතකොට සම්මානනීය හැවත් ගරුත්ව අවශ්‍යතාව කියලා කියන්නේ මොනවද? යන්නේ යන තැන තමන් පිළිගන්නවට කැමතිද නැද්ද? තමන් අවධානය තමන්ගේ තමන්ගෙත යොමු වෙනවට කැමතිද නැද්ද? කැමති නේද? මේවට අපි කියන මොකද්ද? සම්මානනීය නැත්නම් ගරුත්ව අවශ්‍යතාව කියලා. ඊටසේ ආත්ම පරිපූර්ණක කියලා කියන්නේ තමාට විය හැකි උපරිමයා බවටපත් වීම. තමාට වෙන්න පුළුවන් උපරිමයා. දැන් හිතන්නකෝ සෞඛ්‍ය කම්කරුවෙකුට යන්න පුළුවන් උපරිමත. හැබැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපාධියක් එක්ක ගිය කෙනෙකුට යන්න පුළුවන් උපරිමතන මොකද්ද? සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙන්න පුළුවන්. හරිද? රාජ්‍ය සේවයේ උපරිමතන්තර මොකද්ද? ජනාධිපති ලේකම් දක්වා යන්න පුළුවන්. එතකොට එහෙනම් දැන් ලිපිකරුවෙක් විදිහට කියොත් සුප්‍රාජ්‍යා තනතුරක් තියෙන එක දක්වා යන්න පුළුවන්. ඒතර විය හැකි උපරිමය. හරිද? හැබැයි අපි දන්නවා දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කම්කරුවෙකුට කිසිම දවසක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙන්න බෑ. එයාගේ තියෙන සුසුකම් මත. හැබැයි එයාට ඕන නම් සෞඛ්‍ය ඇමති වෙන්න පුළුවන්. මේ ධර්මකාරීය තත්ත්වයත් එක්ක සෞඛ්‍ය ඇමති වෙන්න පුළුවන්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් නම් වෙන්න බෑ. මොකද ලංකාවේ තියෙන ප්‍රධානතම දුර්වලතාවය තමයි රාජ්‍ය සේවය තුළ නියැලෙන උගත් බුද්ධිමත් යම් ක්‍රමවේදයක් එක්ක ඉගෙනගත්ත අය ඒ තනතුරු වලට යනකොට ඒ තනතුරු වලට ඊළඟ තීරණ අරන් ක්‍රියාත්මක කරන්න යදී ඊට උඩින් නියෝග දීම සඳහා දේශපාලඥයෙක් කියලා තිබුණා. ඒකෝ සමස්ත සිස්ටම් එකම අවුල් වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක පිළිවෙලට ගිහිල්ලා තියෙනවා පිළිවෙලට උඩට වැහිලා තියෙනවා. හැබැයි මෙතන ඉන්නේ හොඳම එඩියුකේටඩ් කෙනෙක් නේ. දැන් මට කවුරු හරි කියන්නකෝ කෘෂිකර්ම අමාත්‍යාංශය හරි සෞඛ්‍ය අමාත්‍යාංශය හරි කර්මාන්ත අමාත්‍යාංශය මොන හරි අමාත්‍යාංශයක ඉන්න අමාත්‍යාංශ ලේකම් කෙනෙක් ඉගෙන ගත්ත නැති කෙනෙක් ඉන්නවා කියලා කියන්නකෝ කාටද? බෑ මොකද අමාත්‍යාංශ ලේකම් කියලා කියන්නේ පරිපාලන සේවයෙන් ආපු කෙනෙක්මයි. නේද? ඒක අමාත්‍යාංශ ලේකම් කියන්නේ මෙයා ටොප් මෑන්. හරියටම හරි. හැබැයි මෙයා නෙමෙයි තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීම සඳහා මෙතනින් උඩින් ගාලා එක්කෙනෙක්. මෙන්න මේ කොහෙන්ද ආපු? මෙයාට අධ්‍යාපනයකුත් නැහැ. මේ මුකුත් මෙලව රහක දෙයක් නැතුව ආපු කෙනෙක්. දේශපාලනය කියලා ඉන්න මෙතනින් මේ මිනිහයා තීන්දුව తీරන ගන්න. ඉතින් ඒ ලෙවල්වත් නැති මිනිස්සේ කොහොමද මෙයා ක්‍රියාත්මක වෙන්නේ තීන්දුව తీරන ගන්න? එයාගේ අදහස් අරමුණු පරමාර්ථ මේව කවදාවත් දැකලාවත් නැහැ. විශ්වවිද්‍යාලෙන්න සමාජයන් නිකමඩක් ගොඩ වෙච්ච නැති මිනිස්සු. නිකන් ගිහිල්ලා ඉන්නවත් ගිහිල්ලා නැහැ. හරි? ඒ නිසා මෙන්න මේ සිස්ටම් එකේ වැරද්ද. මේක අයිබුණා නම් මෙයා ලස්සනට ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි? ඒතර ආත්ම පරිපූර්ණක කියලා කියන්නේ Tamanda VIG උඩින් නෑ. දැන් දේශපාලනයෙන් යන්න පුළුවන් නම් කාට හරි ප්‍රාදේශීය සභාවකින් ඇවිල්ලා උඩින්ම දැන තමයි විදායක ජනාධිපති ධුරේ දක්වා යන්නේ. ඒතර කෙනෙක් වෙන්න පුළුවන් උඩින්ම විදායක ජනාධිපති ධුරේ දරන එක. හැබැයි එන ඔතනින් එහාට ගියලත් මැස්ලෝ කියනවා මිනිස්සු තව දුරටත් ඕනේ නම් මොනව හරි දුන්නොත් ගන්න බලාගෙන ඉන්නවද නැද්ද? ඉන්නවා. දැන් හිතන්න ලංකාවේ ඉන්න ජනාධිපති කියනවා දකුණු ආසියාවේ රටවල් වල සාක් සමුවේ කාලේ තිබුණා ඒ සමුවේ සභාපති ධුරේ ගන්න කිව්වා. ඒතර එයා ගන්න කියමුද නේද? දැන් ලෝකයේ ජනාධිපති ඇමරිකාව නම් ඇමරිකාවේ ලොක්කා අගාරුත් එක්ක ගේමක් ගාලා අගාරු වල මොකක් හරි කනෙක්ෂන් එකක් තියාගන්න ඕනේ කියලා හිතුවොත් ඒකවත් එයා කැමති. ඒතර මෙන්න මේ වගේ මිනිසු සෑහීමකටපත් වෙන්නේ ඕක හරියටම ආත්ම පරිපූර්ණක වෙන්න නම් අපි කියනවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ වගේ වෙන්න කියලා නේද? එහෙම වුණා නම් හරි. සියල්ල මෙව් දෙවියන් වහන්සේ නේද? එහෙම වුණොත් හරි. ලියාගන්න මෙහෙම ඒබ්‍රහම් මැස්ලෝ විසින් අවශ්‍යතා ධූරාවලිය හඳුන්වා දුන්න අතර මොහු විසින් මිනිසුන්ගේ අවශ්‍යතාවයන් කොටස් පහකට වර්ග කර දක්වා ඇත. ඒ අනුව එම අවශ්‍යතාවයන්
ඉතුකර ගැනීම සඳහා එම අවශ්‍යතාවය ඉතුකර ගැනීම සඳහා ක්‍රියා කරන ආකාරයේ පදනම් කර ගනිමින් ක්‍රියා කරන ආකාරයේ පදනම් කර ගනිමින් මෙම න්‍යාය ඉදිරිපත් කර ඇත එම ප්‍රධාන අවශ්‍යතාවයන් නම් එක ලියා ගන්න භෞතිකමය අවශ්‍යතාව physiological needs භෞතිකමය අවශ්‍යතාව भौतिक आवश्यकता यन्नट भौतिक आवश्यकता यन्नट बड़गिन्न पिपासय सेवन ලිංගිකත්වය සහ වෙනත් ශාරීරික අවශ්‍යතාවයන් ලිංගිකත්වය සහ වෙනත් ශාරීරික අවශ්‍යතාවයන් දක්වා ඇත ඊගොඩ ආරක්ෂණ අවශ්‍යතා security needs ආරක්ෂණ අවශ්‍යතා කියන්නේ රැකියා සුරක්ෂිතතාවය සහ රැකියා සුරක්ෂිතතාවය සහ රැකියාව ඉටු කිරීමේදී කායික හා මානසික රැකවරණ මෙහිදී දක්වා ඇත ඊගාට සෝෂල් නීඩ්ස් සමාජීය අවශ්‍යතා सोशल नीड्स सामाजिक आवश्यकता किया गया आदरय यम यम वस्तुन अत्पत कर गेनीम मित्रत्वे आदि पुद्गल आवश्यकतायां सामाजिक आवश्यकतायां पिन्वा दीयते අතර සම්මානීය අවශ්‍යතා team needs කියලා කියන්නේ සම්මානීය අවශ්‍යතා දැන් මෙහෙම පුද්ගලයන් තුල පවතින අභ්‍යන්තරික
සම්මානනීය සාධක ලෙස සැලකෙන සම්මානනීය සාධක ලෙස සැලකෙන ආත්ම ගෞරවය නිදහස සහ බාහිර සම්මානීය සාධක ලෙස සැලකෙන බාහිර සම්මානීය සාධක ලෙස සැලකෙන තත්වයේ හෙවත් තරාතිරම සෙසු අයගේ පිළිගැනීම සහ අවදාන සම්මානනීය අවශ්‍යතා යන්නට දක්වා ඇත තවමත් රිසල්ස් ආවේ නැහැ කියන්න බෑ රිසල්ස් ඔක්කොටම අවුට් කරලා ඉවරයි රිසල්ස් ආවේ නැත්නම් හැකි ඉක්මන් මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක් දාන්න ඔයාලා රිසල්ස් සම්පූර්ණ නැහැ කියලා ඔයා 0.7178.62.72 ට මැසේජ් එකක් දාන්න එහෙම නැත්නම් ඔයා 0.7673.43.873 ට මැසේජ් එකක් දාන්න රිසල්ස් සම්පූර්ණ නැහැ කියලා රිසල්ස් අවුට් කරන ගොඩක් हमने आत्म परिपूर्ण किसी अपेक्षा करनु लगन अपेक्षा करनु लगन इहलम तत्ते लंगावीमट एति आवश्यकतावेयि इनाम තමාට විය හැකි උපරිම යාබවට පත්වීම හරි තමාට විය හැකි උපරිම යාබවට පත්වීම ඔය කියන අවශ්‍යතා දූරාවලිය මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන් विभाग अनिवार्यम भौतिक आवश्यकता आरक्षण आवश्यकता सामाजिक आवश्यकता सम्माननीय आवश्यकता आत्म परिपूर्ण आवश्यकता के
भौतिक आवश्यकता, आरक्षण आवश्यकता, सामाजिक आवश्यकता, करुत अमृता सम्मान की आवश्यकता सह आत्म परिपूर्ण आवश्यकता। හරිද හරි භෞතික ආරක්ෂණ සමාජීය සම්මානීය සහ ආත්ම පරිපූර්ණ දැන් මැස්ලෝගේ මෙම න්‍යාය හඳුනා ගන්නවද දුර්වලතා කීපයකුත් තිබ්බා හේතුව තමයි දැන් මැස්ලෝ කියනවා මේ එක අවශ්‍යතාවයක් ඉටු කරගත්තට පස්සේ තමයි ඊගාව අවශ්‍යතාවය මේක ඔක්කොම ඉටු කරගත්තට පස්සේ මේකට යනවා මේක ඉටු කරගත්තට පස්සේ මේකට යනවා ඊට පස්සේ මේකට යනවා ඊට පස්සේ මේකට යනවා මිනිස්සු ඇත්තටම ඔහොම යනවද මේ ඔන්න මගේ මූලික අවශ්‍යතා ටික ඔන්න මම ඉෂ්ට කරගත්ත දැන් තමයි මට ආරක්ෂාව ගැන හිතන්න තියෙන්නේ ආරක්ෂාවත් මම දැන් හොයාගත්ත දැන් තමයි මට හිතා ගන්න තියෙන්නේ සමාජීය අවශ්‍යතා ගැන දැන් තමයි මම හිතන්න ඕනේ සම්මානීය කියලා එහෙම එකක් නැහැ මිනිස්සු පොදුවේ ඕටම කැමති නේද उपकल्पन තෘප්තිමත් වූ අවශ්‍යතාවක් තෘප්තිමත් වූ අවශ්‍යතාවක් තවදුරටත් අභිප්‍රේරණයක් නොවේ තවදුරටත් අභිප්‍රේරණයක් නොවේ ඒකටම කෙසේ වෙතත් एक आवश्यकता तृप्तिमत्पशु इम आवश्यकता सदा इम आवश्यकता सदा बिना आवश्यकता जनित නිතරම යම් අවශ්‍යතාවක් තෘප්තිමත් කිරීම සඳහා තෘප්තිමත් කිරීම සඳහා උනන්දු වේ තෘප්තිමත් කිරීම සඳහා උනන්දු වේ හරි දෙක බොහෝ මිනිසුන් සඳහා අදාළවන්නා වූ අවශ්‍යතා ජාලය සංකීර්ණ වේ. බොහෝ මිනිසුන් සඳහා අදාළවන්නා වූ අවශ්‍යතා ජාලය සංකීර්ණ වේ.
එනම් ඕනෑම එකම වේලාවක ඕනෑම එකම වේලාවක එක් පුද්ගලයෙකුගේ චර්යාව සඳහා අවශ්‍යතාවයන් රාශියක් බලපානු ලැබේ අවශ්‍යතාවයන් රාශියක් බලපානු ලැබේ අවශ්‍යතාවයන් රාශියක් බලපානු ලැබේ හරි තුන්වෙනි එක සමස්තයක් ලෙස ගත් විට සමස්තයක් ලෙස ගත් විට ඉහළ මට්ටමේ අවශ්‍යතාවයන් තුලින් ඉහළ මට්ටමේ අවශ්‍යතාවයන් තුලින් චර්යාවට චර්යාවට යම් බලපෑමක් ඇති කිරීමට නම් යම් බලපෑමක් ඇති කිරීමට නම් පහළ මට්ටමේ අවශ්‍යතාවයන් පහළ මට්ටමේ අවශ්‍යතාවයන් තෘප්තිමත් විය යුතුය ඊගාවික පහළ මට්ටමේ අවශ්‍යතාවයක් පහළ මට්ටමේ අවශ්‍යතාවයක් තෘප්තිමත් කිරීමට එවිට තෘප්තිමත් කිරීමේ කියලා තෘප්තිමත් කිරීමේ මාර්ගවලට වඩා පහළ මට්ටමේ අවශ්‍යතාවයක් තෘප්තිමත් කිරීමේ මාර්ගවලට වඩා ඉහළ මට්ටමේ අවශ්‍යතාවක් ඉහළ මට්ටමේ අවශ්‍යතාවක් තෘප්තිමත් කිරීමේ මාර්ග හේවත් විකල්ප ඇති බව දැන් ඔය උපකල්පන දිහා පොඩ්ඩක් ආපහු බලන්නකෝ දැන් ඔය උපකල්පන වල කියන කරුණු දිහා බලද්දී අපිට තේරෙනවා දැන් මේක බලන්නකෝ තෘප්තිමත් නොවූ අවශ්‍යතාවයන් තවදුරටත් අභිප්‍රේරණයක් නොවේ කියලා තියෙනවා දැන් කිසියම් වෙලාවක මට අවශ්‍යතාවයක් තිබ්බා මෝටර් සයිකලයක් ගන්න හැබැයි ඒතර මෝටර් සයිකලයක් ගත්තට පස්සේ මම වාහන සම්බන්ධයෙන් තියෙන අභිප්‍රේරණ නැති වෙනවද නැති වෙන්නේ නේ එයා කියන විදිහට ඒක එහෙම වෙනවද නමුත් තවදුරටත් එහෙම වෙන්න පුළුවන් මම අර කිව්වා වගේ මේක සංකීර්ණයි ඒතර මේවා දැන් මැස්ලෝගේ මේ අවශ්‍යතා දූරාවලියේ පැවතිච්ච අඩුපාඩු ටික දැක්කොත් එහෙම මේක එක අවස්ථාවයක ඉතුරු පසු ඊළඟ අවස්ථාවයක ඉතුරු කරගන්න ක්‍රියාත්මක කරනවා කියන එක ප්‍රායෝගිකයි. ඒ වගේම මේක සංකීර්ණයි. එකවර මිනිසුන් මේක වෙන් කරලා අඳ ගන්නද? ඒකේ ගොඩාක් ඉන්නකොට අහන්න බෑ ඔයාට දැන් අවශ්‍යතා කීයක් සම්පූර්ණ වුණාද? දැන් හරිද? එහෙම අහන්න බෑ. නේද? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ලියා ගන්න තරුවක් දාලා නේම මැස්ලෝගේ අවශ්‍යතා දූරාවලියේ පැවති දුර්වලතා दुर्वलता कि
එක අවශ්‍යතාවයක් ඉටු වුණාට පස්සේ ඊගාවෙක ඉටු වෙනවා කියලා මැස්ලෝ කියනවා. නමුත් ඇත්තටම මේක එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ලියා ගන්න මෙහෙම. එක් අවශ්‍යතාවයක් ඉටු පසු ඊළඟ අවශ්‍යතාවයේ ඉටු කර ගැනීමට ක්‍රියා කරන බව ඊළඟ අවශ්‍යතාවයේ ඉටු කර ගැනීමට ක්‍රියා කරන බව මැස්ලෝ විසින් පෙන්වා දී ඇත මැස්ලෝ විසින් පෙන්වා දී ඇත ඒ ප්‍රායෝගික නොවේ ඒ ප්‍රායෝගික නොවේ ඒ ප්‍රායෝගික නොවේ දෙක මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාගෙන ඇති මට්ටම මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාගෙන ඇති මට්ටම මිනිසුන්ගේ අවශ්‍යතා සපුරාගෙන ඇති මට්ටම තීරණය කිරීම අපහසු වේ मैस्लो विसिन मेम न्याय मैस्लो विसिन मेम न्याय अमेरिका में मेद पेल पांच अमेरिका में मेद पेल पांच सेलकिन लट गनिम सेलकिन लट गनिम පෙන්වා දෙන ලද නමුත් අපවැනි රටවලට ඒ නොගැලපී ඇයි මං එහෙම කියන්නේ දැන් හිතන්නකෝ ඇමරිකාවේ මැද පෙර කියලා කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක් ඇමරිකන් ඩොලර් 15000 20000 රුපියා ගන්නා මට්ටම මේ ඊට වඩා වැඩි වෙනවා සාමාන්‍ය මම නිකන් කියන්නම් දැන් හිතන්නකෝ 20000ක් කියලා කියන්නේ ලංකා මුදලින් අද තියෙන විදියට දැන් ඩොලරේ රේට් එක මමට ඊයේ අවශ්‍යතාවයක් මත ඩොලර් 50ක ගන්න රූමනා වුණා ඊයේ මම ඩොලර් 50 ගන්නකොට ඊයේ නේ අද උදේ ගත්තේ ඇත්තටම ඩොලර් 50 ගන්නකොට එක ඩොලර එකක් 95යි 395යි 120ක් විතර වුණා මම හරි නමුත් රේටින් දාලා දීලා 351යි කියලා බැංකුව වල නමුත් මේක මේ ගන්න හම්බ වෙන්නේ නැහැ දැන් ලංකාවේ ගත්තොත් මේක 400කට කික්කු මේ මෙතන රුපියල් 400 ගුණ කරාන 4 වරක් දෙක 8යි 0 1 2 3 4 5 6 එතකොට ඒ කට්ටිය අපේ රුපියල් වලින් සාමාන්‍යයෙන් මේක කන්වර්ට් කරලා ගත්තොත් එහෙම මාසෙට ලක්ෂ 80ක් ගන්න පුදුමයි जीवन तत्व कृषिकार्मिक එතකොට ඒ රටවල වාහනයක් පදිනවා දැන් යපානයේම වාහනයක් පදිනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි දැන් යෙන් ලක්ෂ 2.5ක් 3ක් 4ක් වගේ තිබ්බනම් ඒක පිට වාහනයක් පදින්න පුළුවන් ඒ අපේ රටෙන් ගත්තත් ලක්ෂ 7 8ක් විතර වෙන හොඳ සුඛෝපභෝගී අති සුඛෝපභෝගී වාහන නමුත් ඒව අපේ රටට ගේනකොට අපේ මිනිසු කරන්නේ රුපියල් ලක්ෂ 20ක් විතර වෙන වාහනයට කෝටි 3ක් විතර බදු ගන්න ඉතින් හිතන්නකෝ දැන් එතකොට ලක්ෂ 20 වාහනේ අපි කෝටි 2කට විතර පදින්න දෙනවා ඒක ගුණාත්මක බව වැඩි වෙනවා නේ ආණ්ඩුව ටැක්ස් එකක් ගන්නවා. ඒතර මිනිසුන්ගේ ජීවන තත්ත්වය එහෙම් පිටින්ම පල්ලා දාලා මේ මොකද්ද මම මේ සිස්ටම් එකේ තියෙන අවුලක් හින්දා අපිට නැත්තම් අපිට අති සුඛෝපභෝගී රට මොකටද අපිට මෙහෙ පදින්න පුළුවන් ලක්ෂ 10 න් පහල.
පදින්න බැරි වෙලා තියෙනවා අපේ රටේ නියර්දී ආර්ථික කළමනාකරණයක් සිද්ධ වෙන්නේ නැති නිසා. ඒ නිසා දැන් ජපානය වගේ රටවල් වල අවුරුදු 3ක් වගේ පැදලා වාහන ගිල්ල තලන්න ඕනේ. තලනකොට ගාණක් ගෙවන්න ඕනේ. අවුරුදු 3යි 4යි ඊට වඩා පදින්නේ නැහැ ඉතින්. දැන් අපේ රටේ ගත්තොත් අවුරුදු 20 25 30 35 ඒවත් තියෙනවා නේද? 40 50 ඒවත් තියෙනවා. කැලේ මුට්ටු කර කර දුවනවා. හරි? ඉතින් ඒ නිසා ජීවන රටාව ගත්තොත් එහෙම ඒකයි අපි සංසන්දනය කරන්න බෑ. හරි. ඊගාව එක සේවකයන් විශාල ප්‍රමාණයක් සිටින ආයතනයක ප්‍රායෝගිකව මේ ක්‍රියාත්මක කර නොහැකි වීම සේවක 3400ක් ඉන්න දැනට ගිහිල්ලා ඔයාගේ තියෙන මට්ටම මොකක්ද දැන් මම එහෙත් ඔයාගේ ඔයාලට කතා කරලා අහනවා ඔයා දැන් මේක කීවට දැනද ඉන්නේ කියලා හරිද දැන් යවොත් 1ේද 2ේද 3ේද 4ේද 5ේද කියලා කියන්නේ කිව්වොත් දැන් මොකද වෙන්නේ දැන් ඇඟිලි ගණින්න වෙනවා කීයේද ඉන්නේ කියලා නේ ඇත්තම හරිය අමාරු වෙන්නේ නේ සමාජලාට භෞතික අවශ්‍යතා මොකුත් නැහැ ඒවත් ආත්ම පරිපූර්ණක වගේ ඉන්නවා වෙන්නත් පුළුවන් නේද අපේ අය ගොඩාක් එහෙමයිනේ දැන් අර ඉස්සරහට පින්නන එක නෙවෙයි තියෙන්නේ දැන් ඔය මැස්ලෝගේ අවශ්‍යතා ධූරාවලිය පැවිදිච්ච ඔය අනුපාත ටික නැති කරලා ERG කියන තියරියක් හදුවා මම ඒක ගැන කතා කරන්න ඒක විකරේ මේ කර්ම කාරණා ටික අඩු කරලා පෙන්නපු තර අපිට ඊගාඩ වැඩගත් වෙන න්‍යායක් තියෙනවා ඒකට අපි යම් ඒ තමයි x හා y න්‍යායය x හා y න්‍යායය theory x and y ඩග්ලස් මැග්‍රෙගර් තමයි ඔක ඉදිරිපත් කළේ එතකොට මේ න්‍යායෙන් කියන්න ගත්තේ සේවකයෝ ඉන්නවා ආයතනික කොටස් දෙක ඒ සේවකයෝ කොටස් දෙක ගත්තට පස්සේ දෙවිධයකට තමයි ක්‍රියාත්මක වෙන්නේ එකක් එයා කිව්වා කර්මුදියා බලලා x කියලා අනිත් එකයා කර්මුදියා බලලා දුවා y කියලා එතකොට මේකේ න්‍යායක් විදිහට ගන්නකොට x කියලා කියන්නේ සේවකයා සෝ කැමැත්ත උනන්දු නැතිව ඒ කියන්නේ හැම වෙලාවෙම සේවකයා වැඩ කරන්න කැමති නැහැ මග හරින්න තමයි උත්සාහ කරන්නේ වගකීම් බාර ගන්න කැමති නැහැ. එතකොට සේවකයා හැම වෙලාවෙම දඬුවම් කරන්න වෙනවා බලපෑම් කරලා තමයි වැඩ ගන්න සිද්ධ වෙන්නේ. ඒ වගේම හැම වෙලාවෙම රැකියාවේ ආරක්ෂාව ගැන එහෙම හිතනවා මිසක් අමුතුවෙන් හිතලා පතලා වැඩක් කරන්නේ නැහැ. එහෙම සේවකයෝ x කියලා කිව්වා. උනන්දු උත්සාහසො කැමැත්තෙන් වැඩ කරන සේවකයන්ට y කියලා කිව්වා. ඉතින් ඇත්තටම ආයතනයක් තුල ඔය වගේ කොටස් දෙකක් ඉන්නවද නැද්ද? ඉන්නවා. වගකීමක් දෙන්න ඇති බෑ කියනවා නේද? පෞගේ දවසවල දේශපාලඥ නායකයෝ ගැනවා දැක්කේ පහලකට හයියෙන් කෑ ගාලා උගුර විදි උගුර නිකන් අර ලේ රහ වෙනකන් කෑ ගාලා හයියෙන් හෙන්න සද්ද දානවා නේද අරකයි මේකයි කියලා ඊට පස්සේ වගකීම් දෙන්න කියන පස්සේ බෑ අපි ගන්න නැහැ කියලා අන්තිමේදී බෑ කියලා ගන්නෙත් නැතුව අන්තිමේදී වෙන කාට හරි දුන්නට පස්සේ කෑ ගාගෙන පස්සේ ගියා නේද එහෙමයි ඉන්නවා දැන් අද වෙද්දී මේ ඒකේ ප්‍රතිඵල ඒයි භුක්ති විඳිනවනේ නේද සමහර ආයතනවල සේවකයෝ හරිම කම්මැලි. දැන් ඔයා වැටෙන්නේ කොතැනද කියලා ඔයා හිතලා බලන්නකෝ. දැන් ඔයාලගේ ගෙදර දොරේ කරන වැඩ කටයුතු ඉදන් ඔයා සහෝදරයෝ දෙතුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් හතර දෙනාගේ ගෙදරට දායකත්වය බලන්නකෝ. සමහර ලාට ගෙදර වැඩක් කරන්න හරිය අකමැති සෙට් එකක්. නේද? වගකීම් වලින් හැම වෙලාවෙම රිංගලා රිංගලා යන්නේ නේද? එහෙම ඉන්නවා. ඉතින් එහෙම වෙන්න බෑ. ඔයාගේ මනස ඇතුලේ ඔය වගේ කාරණා තියෙනවනේ. ඔයාගේ මනස ඇතුලේ හොඳට හිතලා බලන්න දෙන්නෙක් ඉන්නවා. වැඩ කරන්න අකමැති වැඩ කරන්න කැමති මනස හැම වෙලාවෙම ක්‍රියාත්මක වෙනකොට කැමති අකමැති කියලා තියෙනවා එතකොට නෑ එච්.එන්.ඩි කරන්න ආයෙක්සෑම් එකක් තියන්නේ පුතේ ඔයාලා මේ එක්සෑම් එකෙන් ගන්න ලකුණු මත තමයි එච්.එන්.ඩි එකට අනිවාර්යයෙන් මම කියලා තියෙන්නේ බී එකට වඩා ගන්න හැමෝටම එච්.එන්.ඩි එකට යන්න පුළුවන් කියලා දැන් අපේ HND එක ගිය සතියේ තමයි පටන් ගත්තේ පරණ එක කියන අලුතෙන් පටන් ගත්තේ ඒක මං කියේ ඒක ළමයි 60යි බඳව ගන්න කියලා පොඩි මොහොත 80කට අරගෙන යන්න පුළුවන් කතා බහ කරලා ඉතින් මං හිතන්නේ ඒකෙත් ළමයි ගිය සතියේ පටන් ගද්දිම ළමයි මේ මතකයේ හැටියට 58ක්ද ගොඩ රෙජිස්ටර් වෙලා ඔක්කොම පේමන්ට් කරලා අන්තිමට ආවා ඔයාලට මෙහෙමයි තියෙන්නේ මේක ඉවර කරපු ගමම පටන් ගන්නත් පුළුවන් නැත්නම් පසු කාලීනව කරන්නත් පුළුවන් ගැටලුවක් නැහැ නමුත් මේක ඉවර කරනකොට ඉවර කරගන්න පුළුවන් නම් හොඳයි නේද? කාලයක් අදින් නැතුව.
प्रश्न डिप्लोमा विशेष मंगरा वरप्रसाद क्रियात्मक मन से समान साधारण हेतु साधारण हेतु विश्वास जीवते हेतु हद हद आयतने हितकर सा अहितकर विधि बेदीन उतर हितकर कोट्टास किनो मे कासे अहितकर कोट्टास किनो इति ओयागे मनसत अत्तरम ओया दाला बरंड ओया मोनतरा कम्मेलिदि किन इन कम्बली अलस गोड मे एक्स एके इन्नवा एहेम अलस नति आय वाई गोड इन्न इन मम ओयाला किन होत एम ओयाला कोतरद इन्न कियला ओयालाट कियान्न पुलुवन वेन्ने अवंगवम ओयागे मनसे क्रियाकारित्वे दिहा बलला विकरमय एतोर मम नन मे दक्वा ඉගෙන ගත්ත දේවල් එක්ක මම ආපු ගමනත් එක්ක සාපේක්ෂව මම හිතනවා මම වයි ගොඩේ ඉන්නවා ඇති කියන. නමුත් මගේ x කියන ගති තියනවද නැද්ද? x කියන ගති ඇති. ඉවෙන්න විදිය නැහැ. මොකද 100ට අඩුම ගානේ 60ක්වත් y කියන ගති තිබ්බොත් එතෙන්ද යම් ප්‍රමාණකින් හඳුනන්න පුළුවන්. හැබැයි x වැඩි වුණොත් එහෙම ජීවිතේ ඉස්සරහට එන්න අමාරු. එතකොට ඔයාලත් එක්ක ඉඳලා හැලිච්ච යාළුවෝ ඉන්නවනේ. ඕ ලෙවල් වලින් ෆේල් වෙච්ච අය, ඒ ලෙවල් වලින් ෆේල් වෙච්ච අය විශ්වවිද්‍යාලයේ සමහරලාට උපාධි එකම අවුරුද්ද එළියට යන්න බැරි වෙනා ඉන්නේ. ඒ අර අලසකමත් එක්ක මූලික වෙච්ච කරුණු කාරණා. මේ වෙන හේතු හොයාගෙන ඒවට උත්තර හොයන්න. දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් උපාධිය අවසන් කිරීම සඳහා මූලික પરමාර්ථයෙන් යුක්තව විශ්වවිද්‍යාලයට ආපුවම අවසන් උපාධිය පැත්තකින් තියන වෙන ඒවට උත්තර හොයන්න. හරි. සමාන රටේ තියෙන ප්‍රබල මේවා ප්‍රශ්න මේ ප්‍රශ්න වලට විසඳුම් අපි තමයි දෙන්න ඕනේ. අපි නැතුව මේවට විසඳුම් හොයන්න බෑ කියලා අපි ගිහිල්ලා ඒවට විසඳුම් හොයන්න. හැබැයි අපේ මූලික අරමුණ පැත්තක. මේ අපි මූලික අරමුණ පැත්තක. එතකොට අපේ මූලික අරමුණ පැත්තක දින වෙනත් අරමුණු වෙනුවට හිත දාගෙන ඒ වාසය අපි දුවන. ඉතින් ඒ කාලෙදි අපි ඒවට අහු වෙලා හිටිය එක දැනින්නේ. ඉතින් කාලේ රාස් වෙන අවුරුදු 2 3 ඉගෙන ගන්න තිබ්බ කාලේ අහිමි වෙලා ගිහිල්ලා වයසට ගිහිල්ලා උපාධිය අරගෙන කරන්න දෙයක් නැතුව ඊට පස්සේ කතා දැන් බැලලා ගත්ත පස්සේ බොහොම අමාරුවෙන් දරුවෙක් දෙන්නේ කතාවගෙන අමාරුවෙන් තමයි දුවන්නේ නේ. ඇයි අවශ්‍ය කාලේ අවශ්‍ය දේවල් කරේ නැහැ. යම් කිසි තැනක යම් සාධාරණයක් වෙනුවෙන් කෑ ගහලා ඌ කියලා ඒක සඳහා අපිත් මේමයි අපිත් උගල සහාය දක්වනවා කියන එක වෙනම දෙයක්. නමුත් ඒක මතම ක්‍රියාත්මක වෙනවා කියන්නේ දැන් ආයතන ප්‍රධානියත් එක්ක තියෙන මොකක් හරි ඔරොප්පුවක්. ඒකට සාධාරණීකරණය කිරීම සඳහා වැඩ කරන්නේ. ඒක හරිද? प्रश्न
විදුහල්පති එළවීම සඳහා අවශ්‍ය කරන ඕනම කොට්ටාස අධ්‍යක්ෂක හරි පළාත් අධ්‍යක්ෂක හරි හම්බ වෙලා තීරු තීරණ ගැනීම සඳහා අවශ්‍ය කරන වැඩපිළිවෙල හදුවනම් හරි ඒ හැරෙන්න තු ළමයිට උගන්වන්නේ නැහැ අපි උගන්වන්නේ නැහැ ප්‍රින්සිපල් යනකම් කියලා ඉන්න පුළුවන්ද එහෙම කරන්න බැහැ ඔය ක්‍රියාත්මක වෙන යාර මනසේ තියෙන එක 50 ගත්තට පස්සේ 50 ඇතුළේ තමයි ක්‍රියාත්මක වෙන්නේ එතන හොඳට මතක තියාගන්න ඔයාලා ඔයාලගේ ජීවිතේ කවුරු කොහොම කිව්වත් අවසානයේ තීන්දුව తీරන ගන්න ඔයානේ ඒ තීන්දුව తీර ගන්න යනකොට ඔයා බොහොම කල්පනාවෙන් මේ දේවල් කරන්න දෙමාපිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නේද තමාගේ ප්‍රේමවන්තය හෝ ප්‍රේමවන්තයා සම්බන්ධයෙන් වෙන්න පුළුවන් ඒ නිසා මේ හැමදැනකදීම බොහොම කල්පනාකාරීව හරියට ඒ තීන්දුව తీරන ගන්න වැදිලා ඉන්න හරි ලියා ගන්න මෙහෙම x හා y න්‍යාය මෙම න්‍යාය මෙම න්‍යාය Douglas McGregor විසින් Douglas McGregor විසින් Douglas McGregor විසින් ඉදිරිපත් කරන ලදී මූලික වශයෙන් සේවකයෙක් තුළ දක්නට ලැබෙන ධනාත්මක හා ඍණාත්මක ලක්ෂණ ධනාත්මක හා ඍණාත්මක ලක්ෂණ පදනම් කරගනිමින් පදනම් කරගනිමින් පදනම් කරගනිමින් x y ලෙස ප්‍රවේශයන් දෙකක් ඔස්සේ ප්‍රවේශයන් දෙකක් ඔස්සේ මෙම න්‍යාය ඉදිරිපත් කර ඇත ඒකෙදි ලියා ගන්න මෙහෙම x න්‍යාය යටතේ සේවකයන් වැඩ කිරීමට අකමැති කමා කම්මැලි කමා වගකීම් බාර ගැනීමට අකමැති දඬුවම් කිරීමට සිදුවන්නා වූ දඬුවම් කිරීමට සිදුවන්නා වූ පිරිසක් ලෙස කළමනාකරුවන් විසින් හඳුනාගෙන ඇත මෙලම ඡේදකින් ලියා ගන්න y න්‍යායට අනුව සිය කැමැත්තෙන් වැඩ කරනු ලබන සිය කැමැත්තෙන් වැඩ කරනු ලබන නිර්මාණශීලී නිර්මාණශීලී වගකීම් බාර ගැනීමට කැමති සහ වගකීම් බාර ගැනීමට කැමති සහ ස්වයං මඟ පෙන්වීමක් කරගනු ලබන ස්වයං මඟ පෙන්වීමක් කරගනු ලබන ධනාත්මක ලක්ෂණ පවතින පිරිසක් ලෙස ධනාත්මක ලක්ෂණ පවතින පිරිසක් ලෙස
කලමනාකරුවන් උපකල්පනය කරයි. හරිද? right. එතකොට x ආ y කියලා එහෙනම් කොටස් දෙකකට බෙදලා x න්‍යායයටතේ සේවකයන්ගේ දුර්වලතාව ටික පෙන්වලා දීලා තිනවා y න්‍යායයටතේ සේවකයන්ගේ ධනාත්මක ලක්ෂණ ටික පෙන්වලා දීලා තියෙනවා. ලියා ගන්න එක x න්‍යාය. ओके වැදගත් වෙන්නේ න්‍යායට අදාළ කරුණු හතර උපකල්පන හතර තමයි වැදගත් වෙන්නේ. කියන්නේ මෙහෙම x න්‍යායට අනුව x න්‍යායට අනුව කලමනාකරුවෙකු විසින් සිය සේවකයන් සම්බන්ධයි. කලමනාකරුවෙකු විසින් සිය සේවකයන් සම්බන්ධයි. मूलिक उपकल्पना हतर अतिकर गणु लबन भव मैक्ग्रेगर पेन्वादी अत एवानं लिया गांडे करूं हातर एक सेवा दायक विषय සේවාදායකයන් විසින් සාමාන්‍යයෙන් සිය රැකියා කටයුතු ඉටු කිරීමට සාමාන්‍යයෙන් සිය රැකියා කටයුතු ඉටු කිරීමට අකමැති වන අතර ඔවුන් විසින් හැකි සෑම අවස්ථාවකදීම අදාළ කාර්යයන්ගෙන් මගහැරීම උත්සාහ ගනු ලැබේ. සේවාදායකයන් විසින් වැඩ කිරීමට අකමැත්තක් දක්වන නිසා ඔවුන්ට දඬුවම් කිරීම තර්ජනය කිරීම තුලින්
संविधान परमार्थ इटु कर गैनी वट संविधान परमार्थ में ता आरंभ नहीं इटु कर गैनी वट खालमना करुवान टा सिद्धुवन बाव वगकीम बारगनी में वलकिनात වගකීම් බාර ගැනීමෙන් වළකින අතර හැකි සෑම අවස්ථාවකදීම විධිමත් මඟ පෙන්වීමක් බලාපොරොත්තු වේ මේව න්‍යාය ඉදිරිපත් කරේ කවුද කියලා නෝ ඩග්ලස් මැග්‍රිගර් ඈ ඩග්ලස් මැග්‍රිගර් ඊයගත් නැත්තම ආපහු දෙන්නම්කෝ මේ තියෙන ඩග්ලස් මැග්‍රිගර් ඈ හතරවෙනි කාරණා बहु सेवादायकी विसिन सिय कार्यन्हा संबंध सेसु सियलुम साधक वट वडा රැකියා ස්ථානයේ පවතින ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වන අතර සාපේක්ෂව අඩු රැකියා බලාපොරොත්තුවක් ඇති කර ගනු ලබයි හරිද එතකොට මේ න්‍යාය මෙන්න මේ කාරණා හතර තමයි විභාගයට අපිට වැදගත් වෙන්නේ හරි හැම වෙලාවෙම සේවාදායකයින් රැකියා කටයුතු අකමැතියි කියලා කියන්නේ. හරි. මග හරින්න තමයි උත්සාහ කරන්නේ. දැන් මග හරින්න උත්සාහ කරන අයට කරන්න තියෙන එකම දේ තමයි දඬුවම් දීලා පාලනය කරලා තර්ජනය කරලා වැඩ ගන්න සිද්ධ වෙනවා කාටද? කලමනාකරුවන්ට. නේද? වෙන විකල්ප නැහැනේ. ඊයෝගේ තමයි සේවාදායකයින් විසින් වගකීම් බාර ගැනීමෙන් වළකින අතර එම අවස්ථාවකදීම විධිමත් මඟ පෙන්වීමක් බලාපොරොත්තු වෙන කවුරු ඇවිල්ලා හරි ඇවිල්ලා කියන්න ඕනේ මෙහෙම කරන්න කියලා. හරි වගකීම් බාර ගන්නෙත් නෑ මඟ පෙන්වන්නත් උන්ද ඕන. හතර කියනවා සේවාදායකින් සිය කාර්යයන් හා සම්බන්ධ සෙසු සියලුම සාධක ගැන සැලකිලිමත් වඩා රැකියා ස්ථානයේ පවතින ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙනවලු සාපේක්ෂව අඩු රැකියා බලාපොරොත්තු අකුර ඇති කරගෙන වැඩ කරන්නේ. ඉතින් මෙහෙම ආයත් එක්ක ඇත්තටම වැඩ කරන්න අමාරුයිනේ නේද? අමාරුයි. රයිට්. ඕක තමයි x න්‍යායයෙන් කිව්වේ. ඊට පස්සේ ලියා ගන්න y න්‍යාය. y න්‍යාය. y න්‍යාය. ලියා ගන්න මෙහෙම
සේවකයන් පිළිබඳව සේවකයන් පිළිබඳව ධනාත්මකව හිතන අතර ධනාත්මකව හිතන අතර මෙහිදී සේවකයන් සම්බන්ධයෙන් පහත උපකල්පනයන් පහත උපකල්පනයන් කළමනාකරුවන් විසින් ඇති කරගනු ලබයි. හරි, ඒකේ පළවෙනි එක සේවාදායකයා විසින් සිය රැකියා කටයුතු ඔවුන් විනෝදවන ඔවුන් විනෝදවන සහ ක්‍රීඩා කරනු ලබන ආකාරයට සතුට ඇතිවන ලෙස සලකා කටයුතු කිරීම දෙක සේවාදායකයන් විසින් සංවිධාන අරමුණු ඉටු කර ගැනීමට උනන්දු වන්නේ ස්වයං මඟ පෙන්වීමක් හා පාලනයක් ඇති කර ගැනීම තුළින්ය. හරි, තුන්වෙනි එක සේවාදායකයන් විසින් වගකීම් සෙවීමට සහ බාර ගැනීම උත්සාහ ගනු ලැබේ. හරි, හතර නිර්මාණශීලී තීරණ ගැනීමේ කටයුතු සංවිධාන කළමනාකරුවන්ට පමණක්
सीमा नवन आकर सीमा नवन आकर एवरी कार्यान्वल नियली मट एवरी कार्यान्वल नियली मट समस्त सेवकीन विसिंद उनांदु वे දැන් ඕක සරලවම කිව්වොත් මෙහෙමනේ x සේවකයෝ වැඩ කරන්න කැමැති y සේවකයෝ වැඩ කරන්න කැමැති දැන් y සේවකයෝ වැඩ කරන්නේ කොහොමද කියලා හරියට අර පීඩා කරනකොට සතුට ඇති වෙන්නේ ඒ වගේ හිතාගෙන තමයි රස්සාව කරන්නේ දැන් එහෙම රස්සා කරන අය ඔයාලට හම්බෙලා තියෙනවද හරි සතුටින් තමන්ගේ රස්සාව කරලා වැටු පැනගෙන නිකන් එහෙම ජීවත් වෙන ඉන්නවා राज्य सौद्योगिकेंशन जीवित राज्य सेंशन विस्तारे अरे पार्लमेंट द्विसाधक न्याय अभिपेरण स्वस्थता न्याय अभिपेरण स्वस्थता न्याय स्वस्थता न्याय टू फैक्टर्स थियरी द्विसाधक न्याय न्याय करे फ्रेडरिक हर्सबर्ग फ्रेडरिक हर्सबर्ग में इद्रिपत करने कोट या में इद्रिपत कर वो कारण दिया बड़ा ला या विनम कथांधर धर्म वालेम तुप्ति विरुद्ध वाले धर्म मड़की अतृप्ति धर्म अणिपत्म अतृप्ति विरुद्ध धर्म मड़की अनु मैं तो हेमोगेम में हुआ किया तृप्ति किया तृप्ति विरुद्ध अतृप्ति ना अतृप्ति विरुद्ध तृप्ति एक निवे किया था फेडिकल्स मेहम कथा मेहमता मेतन तीन वालू अतृप्ति එතකොට මෙතන දුක්ති එතකොට අතෘප්තිය ඉවර වෙච්ච ගමන් තෘප්තිමත් වෙන්නේ නැහැ කියලා මෙයා කියන්නේ හරිද ඒ කතාව ඇත්ත අතෘප්තිය ඉවර වෙච්ච ගමන් තෘප්තිමත් වෙන්නේ නැලු මැද තියෙන උපේක්ෂාව උපේක්ෂාව එතකොට කර්ස්බර්ග් කියනවා අතෘප්තිය ඉවත් කිරීම සඳහා බලපාන සාධක තියෙනවා अखंड तृप्ति स्वस्थता साधक अतृप्ति अति नुकरण साधक स्वस्थता साधक मगे कार्यालय मगे कटेतु करवर्ण राजनी कटेतु करवा गण बलने
මම පළවෙනි දවසේම රස්සාවට යනවා. ගිය ගමන් මම මේ සේවිකාව දැකපු ගමන් මට ඇය කෙරෙහි අකුක්තියක් ජනිත වෙනවා. දැන් මම ආයතන ප්‍රධානියට කියනවා කරුණා කරලා මේ ගෑනු ළමයා මෙතනින් අයින් කරන්න. හරිද? ඇයි? අතෘප්තිකර සාධකයක්. එතකොට මේ ගෑනු ළමයා මෙතනින් අයින් කරපු ගමන් මගේ අතෘප්තිය ඉවත් වෙනවා. හැබැයි තාම තෘප්තිමත්ද මම? නෑ. මේ සඳහා වෙන ළමයි ගෙනල්ලා මං ඉඳව ගන්න. එතකොට මට හොඳයි කියලා හිතන කෙනෙක් ගෙනල්ලා මම ඉඳව ගත්තාම ඒක තෘප්තිය ඇති කරන සාධකයක්. මේ එහෙනම් අතෘප්තිය තෘප්තිය නැති වෙනකොට අතෘප්තිය නැති වෙච්ච ගමන් තෘප්තිය ඇති වෙන්නේ. ඒ සඳහා වෙනව යමක් කරන්න ඕනේ. ඇත්තටම ඔයාලත් ওই ආයතන වල ගියාට පස්සේ ඔයාලට තේරෙයි සමහර ගෑන් ළමයි ඉන්නවා ඒ ලියුම් ගහන ඒවා කරන ඒවා බලනකොට ඇත්තටම දැනුම හැකියාව අඩුයි. සමහර ලාවට නොසලකිල්ලෙන් වැඩ කරන්නේ. එහෙම අය දිනු කාලයක් තියාගන්න යන පළවෙනි දවස් දෙකෙම තේරුම් ගන්නවා අපි මෙයා මෙතන හරියන්නේ නැහැ කියලා. එහෙම නැතුව බාහිර පෙනු දිහා බලලා මෙයා අයින් කරනව නෙවෙයි ඈ. බාහිර නෙවෙයි. පැහැදිලිව වැඩ පුළුවන් වෙන්න ඕනේ. ඒකයි අපි කියන්නේ ඔයාලා යම් ආයතනයකට යනවා නම් මොකද දක්ෂෝ විදියට යන්න කියලා නේද? වැඩ කරන්න පුළුවන් අය විදියට. එතකොට ඔයාලා මේ HR-ෙන් පාඩමාලාව ඉගෙනගෙන එළියට යනකොට සලකනවා ඔයාලට ඇත්තටම HR-ෙන් සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා. කැප වෙලා උනන්දු වෙලා ඔයාලා වැඩ කරනවා. ඒ නිසා ඔයාලට මේකෙන් අවස්ථාවක් දුන්නොත් ආයතන පාඩු නැහැ කියලා ආයතන විසින් සලකා බැලීමක් කරනවා. ඒ නිසා විශේෂයෙන්ම මේ HR-ෙන් පාඩමාලාව කරන අය විශාල වශයෙන් අද වෙද්දි රැකියාව නිදේ දැන් පෙරේද දවසේ හයි ඩිප්ලෝමා එක තාම ඉවර නැහැ ෆයිනල් එක්සෑම් එක කරන්න තියෙද්දි ඒ ළමයාට HR-ෙන් සම්බන්ධයෙන්ම රැකියාව හම්බුණා සම්පත් බෑන්ක් එකේ. ඉතින් ඒකේ වෙනම ලෙටර් එකක් මගෙන් ගත්තා. ඒ බැංක් එකකින් ඉල්ලලා තිබුණා ඒ ළමයා සම්බන්ධයෙන් ලෙටර් එකක් දෙන්න කියලා. ඉතින් මම මේ තොරතුරු ටික ඇතුළත් කරලා ඔක්කොම කරලා දුන්නා. ඉතින් මම හිතන්නේ දැන් පෙරේද ඉඳන් රස්සාව හම්බුණා. හරි. ඒතොර හිතන්නකෝ එයා ඉගෙන උපාධියකුත් නැහැ. නමුත් හයි ඩිප්ලෝමා එක ඩිප්ලෝමා එක ඉවර කරලා හයි ඩිප්ලෝමා එකේ ඉන්නකොට අනිත් මූලික සුසුකම් එක එයා දාලා ඔක්කොම කරලා එයාට HR ඩිපාර්ට්මන්ට් එකේම රස්සාව හම්බුණා මේක නිසා. ඒ නිසා මම අර කිව්වේ කලා උපාධියක් තියෙන කෙනෙක් HR ඩිපාර්ට්මන්ට් එකට යන්න අවස්ථාව හම්බෙලා තියෙන මොකක් හින්දාද මෙන්න මේ ඩිප්ලෝමා එක අරහා මේක අරහා කියලා හයි ඩිප්ලෝමා එකක් කරගන්න පුළුවන් තවත් වඩා හොඳයි. ඒ නිසා ඉගෙන ගන්න අයගේ දැනුම තියෙනවා කියලා සලකනවා. හේතුව තමයි ඔයාලා මේ දේශන සඳහා සම්බන්ධ වෙලා මේකේ තියෙන සිද්ධාන්ත කරුණු කරනවා විතරක් නෙවෙයි මම ඔයාලත් එක්ක කතා බහ කරන කරුණුත් එක්ක ඔයාලගේ මානසික මට්ටම වෙනස් කරගන්න. ඔයාලා මේ ආයතන වල ගියාට පස්සේ ආයතන වල තියෙන දේවල් ඔයා දකිනවා. දැක්කට පස්සේ අපි කියපුවා මතක් වෙනවා. ඊට පස්සේ ඔයා පිළිවෙලට වැඩ කරන ඉගෙන ගන්නවා. මොකද නීඩ්ලස් වුණොත් පිළිවෙල නැතුනොත් මතක තියාගන්න වැඩක් නෑ. ඔයා ගෙදරදී කරන දේ වුණත් පිළිවෙලට කරන්න. ඔයා ගෙදරදී මේසේ අස් කරනවා නම් පිළිවෙලට අස් කරන්න. ඇඳ අස් කරනවා නම් හරියට පිළිවෙලට අස් කරන්න නැත්නම් නිකන්. හරි. එහෙනම් ඇඳේ පොට්ටෝරේ දැම්මම නම් බෙඩ් ෂීට් එක ගෙලුවා නම් හරියට ඉර තියනවද හරියට පිළිවෙලද කියලා බලන්න. net එක දැම්මම නම් හරියට net එක තියනවද කියලා බලන්න. කාමරය ඇතුළේ තියෙන දේවල් ටික හරියට පිළිවෙලට තියලා තියනවද කියලා බලන්න. අපි කියන්නේ need වෙන්න. needless වෙන්න එපා. ඔයාලට කවුරු හරි කිව්වොත් එහෙම අම්මා කිව්වොත් එහෙම කාමරය අස් කරන්න කියන. ඔයා එන හෙට අස් කරනකොට තියෙන්න ඕනේ හරියට මොනිටර් එකේ ඉවෙන්. නිකන් කෝප්ප ටික හොදන්න කිව්වොත් හරියට මොනිටර් එකේ හොදන්න. එහෙම මේ ගහලා දාලා යන්න එපා. වෙන එකක් හිතේ තියාගෙන එක එක ඒවා හිත හිත පිඟන් අතුල්ලන්න යන්න එපා. හරියටම කරන්න මේ දේවල්. තාත්තගේ ඇඳුම් ටික මැදලා දෙන්න කිව්වොත් හරියට ඒ ටික මැදලා දෙන්න. හොදලා දෙන්න කිව්වොත් හරියට හොදලා දෙන්න. එතකොට විදුලි අතු ගන්න කිව්වොත් හරියට අතු ගන්න. ගිය අතු ගන්න කිව්වොත් හරියට අතු ගන්න. නෝට් එකක් ලියා ගන්න නම් හරියට ලියන්න. එක්සෑම් එකක් කරනවා නම් හරියට කරන්න. නේද? තොර මේක පුරුද්ද ඕන කරා. ඇඳුම කඳිනවනම ඔයා ගැලපෙනවද නැද්ද කියලා හොයලා බලන්න. සිරප්පු දෙකට හරියන බ්ලවුස් එකක්ද ස්කර්ට් එකක්ද තියෙන්නේ? කොණ්ඩ කට්ට හරියනවද? ඔරලෝසු හරියනවද? බෑග් එක හරියනවද කියලා බලන්න හැම වෙලාවෙම. බලලා උත්සාහ කරන්න. ගෙදරින් යනකොට ඔය අහුවෙච්ච කෙනගෙන යන්න එපා. හිතලා බලන්න මේකට මේක ගැලපෙනවද? ඊට ඉස්සර දවසේ වඩ පුළුවන් තීරණය කරමු නේද? අහුවෙච්ච කෙනගෙන යන්න දැන්. හැමෝම මතක තියාගන්න ලස්සනට පිළිවෙලට ඉන්න මම හැම වෙලාවෙම කියන්නේ නේද? එහෙම තමයි වෙන්න ඕනේ. තොර ඒ නිසා නීඩ්ලස් වෙන්න බෑ. නීඩ් එක තියෙන්න ඕනේ. ඒ අවශ්‍යතාවයට ගැළපෙන හරියට ඒ දේවල් තියෙනවා නම් ගැටලුවක් නැහැ. ඒතකොට මෙන්න මේකෙදි මතක තියාගන්න ආයතනයකට ගියාට පස්සේ අපි තෘප්තිමත්ව වැඩ කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතකොට තෘප්තිය කෙරේ බලපාන සාධකත් අතෘප්තිය කෙරේ බලපාන සාධකත් මෙයා වෙන් කරලා දුන්නා. ඒවා අභිප්‍රේණ සාධක සහ ස්වස්ථ සාධක කියලා
කොටස් දෙකකට බෙදවුවා. එතකොට මතක තියාගන්න තෘප්තිය විරුද්ධත්වය අතෘප්තිය වුණාත් වෙන්නේ නැහැ. අතෘප්තිය විරුද්ධත්වය තෘප්තිය වෙන්නේ නැහැ. මේක මැද ප්‍රේක්ෂාවක් තියෙනවා කියලා කවුද කියන්නේ? හර්ස්බර්ග් කියනවා. ලියා ගන්න මෙන්න මෙහෙම අභිප්‍රේරණ න්‍යාය फ्रेडरिक हर्स्बर्ग विसी हादुन्वा दुन्ना तर मेम न्याय तुलिन උත්කලයේ තෘප්තිමත් භාවයට ඇති කරන සාධක සහ තෘප්තිමත් භාවයේ ඇති කරනු ලබන සාධක සහ අතෘප්තිමත් භාවයේ වළක්වාලනු ලබන සාධක අතෘප්තිමත් භාවයේ වළක්වාලනු ලබන සාධක පිළිබඳ साकच्चा करना अतर हर्स्बर्ग विसिन රැකියාවල නිරත වූ සේවකයන් සමග රැකියාවල නිරත වූ සේවකයන් සමග සාකච්ඡා කර ලබා ගන්නා ලද තොරතුරු प्रधान वशेन द्व्याकारेकट वेंकर दक्वा एत एक अभिप्रेरण साधक ඕකටම ඉරක් ගහලා ලියන්න අභිප්‍රේරකයන් කියලා කියනවා. ඒ අර්ථ ලියා ගන්න මෙහෙම පුද්ගලයන් විසින් සිය රැකියාවන් කෙරෙහි පුද්ගලයන් විසින් රැකියාවන් කෙරෙහි අකණ්ඩ තෘප්තිමත් බව අකණ්ඩ තෘප්තිමත් බව ඇති කර ගනු ලබන සාධක අභිප්‍රේරණ සාධක ලෙස හඳුනාගෙන ඇත ඒවා නම් කරුදාල ලියා ගන්න තුන හතරක් සෙසු අයගේ පිළිගැනීමට පාත්‍ර වී සෙසු අයගේ පිළිගැනීමට පාත්‍ර වී රැකියාවේ ස්වභාවය වගකී වගකී ඊට උසස් වීම සහ වර්ධන අවශ්‍යතාව උසස් වීම සහ වර්ධන අවශ්‍යතාව මේවා අකණ්ඩ තෘප්තියට හේතු වෙන සාධක කියලා තමයි අපි සලකන්නේ දෙක ලියා ගන්න
स्वस्थता साधते, स्वस्थता साधते। मेहम मिनिसुम अतुप्तियट पत्तीम वलकुन लबन साधक, मिनिसुम अतुप्तियट पत्तीम वलकुन लबन साधक। स्वस्थता साधक लेस, स्वस्थता साधक लेस। හඳුනා ගන්නා අතර ඒවා නම් යන් රැකියා ආයතනයේ ප්‍රතිපත්ති සහ පරිපාලන सुपरीक्षण सुपरीक्षण अंतर उद्गल में संबंधता है, अंतर उद्गल में संबंधता है। वेटुप 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 වැඩ තත්ත්වය, වැඩ තත්ත්වය සේවාදායකයන්ගේ ආරක්ෂාව, සේවාදායකයන්ගේ ආරක්ෂාව රැකියා සුරක්ෂිතතාව कारण सेवक पिरिवेटु सेवकेकु आयतने हरियामन वलायने सेवक पिरिवेटु बलपान साधक लेसद स्वस्थता साधक हंदुना गनी හරි වෙනම ඡේදකින් මෙහෙම තරුවද්දා ලියා ගන්න පෙඩ්ඩි කර්ස්බර්ග් විසි පෙඩ්ඩි කර්ස්බර්ග් විසි ෘක්තිය විරුද්ධත්වය ෘක්තිය විරුද්ධත්වය අතුක්තිය නොවන බව अतृप्ति विरुद्ध तृप्ति रोण भाव पेन्वादी अतिर तृप्ति हा अतृप्ति अतर तृप्ति अतृप्ति अतर
උපේක්ෂාවක් පවතින බව. ඔහු පෙන්වා දෙයි. උපේක්ෂාව ගැන බුදුහාමුදුරුවෝ කියලා තියෙන උපේක්ෂා පාරමිතාවක් ගැන කතා කරලා තියෙනවා නේද? එතකොට මේ මේ වචන හැම යාලා ගන්නත් ඇත්තේ එතනින්ම තමයි වෙන කොහෙන්වත් නෙවෙයි. හරි? එහෙනම් මතක තියාගන්න අපි නොදන්න ගොඩාක් දේවල් බුදුදහමase තියෙනවා. ඒ දේවල් අනිත් අය අරගෙන ඒවම අපිට ලීලිය වෙනවා දැන් මෙහෙමයි මෙහෙමයි කියලා න්‍යායන් වලට දාලා. එතනට අපි වැටලා ඉන්නවා ඒව විසමුදුනේ පිළිගන්න තැනට. කරන්න දෙයක් නැහැ. මේක දාගන්න අතුත්‍ය තුත්‍ය මැද උපේක්ෂාව පැහැදිලිව දාගන්න මේ මෙතන තියෙන අතුත්‍ය මෙතන තියෙන තුත්‍ය මැද උපේක්ෂාව හරිද? හරි. ඊගාට අපි යන් කතා කරන්න තියෙන ඊගාව න්‍යාය තමයි අපේක්ෂා න්‍යාය. වික්ටර් රුන්ගේ අපේක්ෂා න්‍යාය. ලියාගන්න අපේක්ෂා න්‍යාය. මම වික්ටරුම් මේක ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු පහක් ගැන එයා සැලකිලිමත් වෙනවා. එයා සැලකිලිමත් වෙනවා පළවෙනි මට්ටමේ ප්‍රතිපල. පළවෙනි මට්ටමේ ප්‍රතිපලය. ඊට පස්සේ දෙවන මට්ටමේ ප්‍රතිපලය. ඊට පස්සේ මෙයා තුන්වෙනි එකේදී කතා කරනවා අපේක්ෂාව ගැන. මෙයා හතරවෙනි වරදී මෙයා කතා කරනවා උපකරණයක් කියලා. මෙයා පස්වෙනි වරදී කතා කරනවා අගේ හේවත් වටිනාකම. ඉතින් මෙන්න මේ කරුණු සම්බන්ධයෙන් තමයි මෙයාගේ න්‍යාය ඉදිරිපත් කරන්නේ. මේ පළවෙනි අවස්ථාවේ දෙවෙනි අවස්ථාවේදී මෙන්න මේ කියන අවස්ථාවන් වලදී මිනිසු හැසිරෙනකොට ක්‍රියාත්මක වෙනකොට කොයි වගේ දෙයක්ද ලබා ගන්න පුළුවන් වෙන්නේ කියලා. හරිද? ලියා ගන්න මෙහෙම. වික්ටර් රූම් විසින් මෙම අපේක්ෂා න්‍යාය ඉදිරිපත් කරන ලදී. මෙහිදී වික්ටර් රූම් විසින් संपूर्ण रेकिया परिसरेम
සැලකිල්ලට ගනිමින් කරුණු ඉදිරිපත් කර ඇත මෙම න්‍යායට අනුව මිනිසුන් විසින් සිය රැකියා තුලින් බලාපොරොත්තු වන දේවල් ලැබෙන බව විශ්වාස කරන විට ඔවුන් අභිප්‍රේරණයට පත්වන බව පෙන්වා දී ඇත මෙම න්‍යාය තුල හඳුනා ගනු ලබන ප්‍රධාන කාරණා පහ පහත පරිදි හඳුනාගත හැක කාරණා පහ ලියලා ඊට පස්සේ මම එකිනෙක සටහනක් විදිහට දෙන්නම් පළමු මට්ටමේ ප්‍රතිඵල දෙවන මට්ටමේ ප්‍රතිඵල අපේක්ෂාව උපකරණයක් තියෙනවා අගේ හේවත් වටිනාකම පළමු මට්ටමේ ප්‍රතිඵලය කියන එක මෙහෙම රැකියාව කිරීම තුලින් උද්ඝෝෂණ චර්යාවේ වෙනස්කම් පෙන්නුම් කරන්නා වූ ප්‍රතිඵල පළමු මට්ටමේ ප්‍රතිඵල වේ උදාහරණ ලෙස ඵලදායිතාව සේවක ප්‍රවාසිතාව සේවක පින්වැටුම කාර්ය ගුණත්ව පළමු මට්ටමේ ප්‍රතිඵල හරිද ඊට පස්සේ ලියන්න ඔය ෆස්ට් ලෙවල් අවුට්කම් එක ඊට පස්සේ සෙකන්ඩ් සෙකන්ඩරි ලෙවල් ලියනම් මෙහෙම දෙවන මට්ටමේ ප්‍රතිඵල මෙහෙම ලියන්න පළමු මට්ටමේ ප්‍රතිඵල ඇති කරවීමට හේතු වන්නා වූ පළමු මට්ටමේ
प्रतिपल ऐति करवीमट हेतु अन्नाउ वैटु पैडिवीम वैटु पैडिवीम खमा उसासीम समतत्वे सेवकयांगे पिलिगैनीम सह रैकिया सुरक्षितत्वे यन्न देवन मट्टमे प्रतिपलेवे එතකොට ඕකෙන් කියන්නේ පැහැදිලිව තේරුම් ගන්න බලදායිතාවය වැඩි කරන්න හරි සේවකව අකණ්ඩව රැකියාවට එන්න හරි ඒ සඳහා බලපාන හේතුව තමයි වෙලාවට වැටුප් ගෙවන වැටුප් පැඩිවිලා උසස් වීම ලබා දීලා නේද ඒවා තියෙනවා නම් අර එකේ බලාපොරොත්තු වෙන දේවා දෙකෙන් ඉටු කර ගන්න පුළුවන් පැහැදිලි නේද මේක කියන්නේ එකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද එකෙන් බලාපොරොත්තු වෙන්නේ පලදායිතාවය වැඩි වෙන්න ඕන පලදායිතාව. ඒ වගේම ඇබ්සෙන්ටිව් කියලා කියන්නේ ප්‍රවාසිතාමය. දැන් රැකියාවට නිමාඩු අඩුවෙන් ගන්න. එතකොට මේ කියන ගුණත්වය වැඩි කරන එක මේ ඔක්කොම වැඩි වෙන්නේ මොකක් එක්කද? දෙවනිය කාසිය කියන වැටුප් වැඩි වුණොත් මේක වෙනවා පලදායිතාවය වැඩි වෙනවා. ඒ වගේම අර සමසේවකයන්ගේ පිළිගැනීම වැඩි වුණොත් එහෙම වැඩි වෙයි. ඒ වගේම හොඳට උසස් වීම දෙනවා නම් එයාගේ පළදායිතාවය වැඩි වෙයි. එහෙනම් දෙක තිබ්බොත් තමයි එක වෙන්නේ නේ. මේක ඇගියට දෙක හොඳට තිබ්බොත් එක වෙයි. රයිට්. ඊගාඩියන් අපේක්ෂාව. ඊගාඩියන් අපේක්ෂාව. අපේක්ෂාව. लियान यम विशेषित वू परिश्रमयक तुली यम विशेषित वू परिश्रमयक तुली परहें दान यम विशेषित वू कार्यफल मट्टमक लगा कर गेनीम सदा यम विशेषित वू कार्यफल मट्टमक लगा कर गेनीम सदा परांगाला ප්‍රතිපලයක් ලැබීමට හැකි වේ යයි ප්‍රතිපලයක් ලැබීමට හැකි වේ යයි පුද්ගලයෙකු තුල පවතින විශ්වාසයේ අපේක්ෂාව නම් වේ උදාහරණයක් කියන්න उपरीम कार्यक्षमतावेकिं उपरीम कार्यक्षमतावेकिं तम कार्यपल तम कार्यपल इहल नन्वा गेनीम तुलि इहल नन्वा गेनीम तुलि පුද්ගලයෙකුට උසස් වීමක් ලබාගත හැකියයි උසස් වීමක් ලබාගත හැකියයි විශ්වාසයක් පැවතීම එන යා මහන්සියලා වැඩ කරවුවොත් එයාට විශ්වාසයක් තියෙනවා උසස් වීමක් හම්බ වෙයි කියලා සමානලාට වැටු වැඩි වෙයි කියලා එයාට විශ්වාසයක් තියෙනවා නේද අන්න ඒක उपकरण लियान मेम पलमु मट्टमे प्रतिस्पल सह पलमु मट्टमे प्रतिपल सह
දෙවන මට්ටමේ ප්‍රතිඵල අතර පවතින සම්බන්ධතාවය පළමු මට්ටමේ ප්‍රතිඵල සහ දෙවන මට්ටමේ ප්‍රතිඵල අතර පවතින සම්බන්ධතාවය උපකරණයක් වීම ලෙස සැලකේ උදාහරණ ලෙස යම් අපේක්ෂා කරනු ලබන කාර්යඵල මට්ටම යම් අපේක්ෂා කරනු ලබන කාර්යඵල මට්ටම लबादीम तुली यम सेवके कुट यम सेवके कुट उसास्वीमा क्लबागेनी मट එය හේතුවක් වීම හරි ඔයාලට මම කිව්වා ඉහළම දෙක එකයි දෙකයි අතර සම්බන්ධය තියෙන්නේ මොකක් වෙන්න ඕනද අනිවාර්යයෙන් මේක උපකරණයක් කියලා කිව්ව උසස් වීමක් ගන්න මහන්සියලා වැඩ කරපුවාම උසස් වීමක් ඒකට ලැබෙයි ඒ වගේම අපේක්ෂාවක් තියෙන්න ඕනේ මම මහන්සියලා වැඩ කරපුවාම උසස් වීමක් ලැබෙයිද කියන විශ්වාසයත් එක්ක හරි පහ අගේ හැවත් වටිනාකම අගේ හෙවත් වටිනා ලියන් මෙහෙම දෙවන මට්ටමේ ප්‍රතිඵල සඳහා දැන් දෙවන මට්ටමේ කියල කියන්නේ වැටුප් වැඩිවීම උසස් වීමක් ලබා ගැනීම අන්න ඒවා මේ දෙවන මට්ටමේ කියන්නේ දෙවන මට්ටමේ ප්‍රතිඵල සඳහා යම් පුද්ගලයෙකු තුර පවතින කැමැත්ත දෙවන මට්ටමේ ප්‍රතිඵල සඳහා යම් පුද්ගලයෙකු විතර පවතින කැමැත්ත අගය එහෙම නැත්නම් වටිනාකම නම් වේ පුද්ගලයා තුල දෙවන මට්ටමේ ප්‍රතිඵල සඳහා දෙවන මට්ටමේ ප්‍රතිඵල සඳහා කැමැත්තක් ඇති විට කැමැත්තක් ඇති විට අගේ හෙවත් වටිනාකම ධනාත්මක වන අතර අගේ හෙවත් වටිනාකම ධනාත්මක වන අතර අකමැත්තක් හෝ කැමැත්ත අත්හැර ඇති විට අකමැත්තක් හෝ කැමැත්ත අත්හැර ඇති විට අගේ ඍණාත්මක වේ පුද්ගලයන් මධ්‍යස්ථව ක්‍රියා කරන විට අගේ බිඳුවක් වේ කියදකින් ලියා ගන්න මෙහෙම වික්ටරුම් විසින් සේවක පරිශ්‍රමයේ හෙවත් කාර්යඵලය සේවක පරිශ්‍රමයේ හෙවත් කාර්යඵලය හඳුන්වන්නේ පළමු මට්ටමේ ප්‍රතිඵලයේ හැටියටයි
මෙම පළමු මට්ටමේ ප්‍රතිඵල මෙම පළමු මට්ටමේ ප්‍රතිඵල දෙවන මට්ටමේ ප්‍රතිඵල කෙරෙහි දෙවන මට්ටමේ ප්‍රතිඵල කෙරෙහි බලපාන්නේ දෙයි බලපාන්නේ දෙයි උද්ගලයන් විසින් උද්ගලයන් විසින් සිතා බලන බැව් සිතා බලන බැව් ඔහු විසින් ප්‍රකාශ කරනු ලබයි रूम गे मतेट अणु विक्टर रूम गे मतेट अणु एक मुझे विक्टर रूम गे मतेट अणु उद्गले कुसी यम कार्यपालयाको परिश्रमय यम कार्यपालयाको परिश्रमय दरीमट पिर දැරීමට පෙර තුන් ආකාරයකට සිතා බලන බැව් පෙන්වා දී ඇත හරි මේක මෙන්න මේ විදිහට දක්වන්න පුළුවන් හරිද මේක දාගන්න උතෙන්ද මේ විදිහටම දෙවනි මට්ටමේ ප්‍රතිලාභ මට කොතෙක් වැදගත්ද උදාහරණ ලෙස උසස් වීම වැඩිවීම යන ආදී ඒක අපි කියනවා අගේවත් වටිනාකම පළමු මට්ටමේ ප්‍රතිඵල වැඩි නිමෝමක් ලබා දීම දෙවනි මට්ටමේ ප්‍රතිඵල සඳහා උසස් වීම වැඩි වැටුපක් ලබා දීම හේතු වෙනවාද කියලා බලන්න एक उपकरण महानी अपेक्षा दिवनी मट में प्रतिलाभ मट को उदाहरण උසස්වීම වැඩිවීම යන අද ඒක කොටුවක් දාලා බලමු ඒක තමයි අපි කිව්වේ අගේ හේවත් වටිනාකම කියලා හරි ඊට පස්සේ අපි කතා කරේ මොකද්ද පළමු මට්ටමේ ප්‍රතිඵලය දැන් පළමු මට්ටමේ ප්‍රතිඵලය කියලා කිව්වේ වැඩි නිමෝමක් ලබා ගැනීම ඒක දෙවැනි මට්ටමේ ප්‍රතිඵලය සඳහා එහෙම නැත්නම් උසස්වීම වැඩි වැටුපක් ලබා ගැනීම හේතු වේද ඒක අපි කිව්ව උපකරණයක් කියලා सारांश कर पहत पारिधि देखिए है कर पहले मेक दागंड मी
සාරාංශ කරලා පෙන්නලා තියෙනවා පළමු මට්ටමේ ප්‍රතිඵලය හේතුවෙන් මොකද්ද වෙන්නේ උදාහරණ ලෙස පරිශ්‍රමයේ වැඩි වෙච්ච ගමන් නිමවුම ඊට පස්සේ උසස් වීම වැටුප් වැඩි වීම සම්මානනීයත්වයේ දෙවන මට්ටමේ ප්‍රතිඵලයේ හේතු වෙන්නේ ඒකනේ එතකොට අපේක්ෂාව පරිශ්‍රමයක් දැරීම තුළින් අපේක්ෂිත කාර්යඵල මට්ටමක් ළඟා කර ගැනීමට ඉඩ උපකරණයක් වීම කියලා කිව්වේ යම් කාර්යඵල මට්ටමක් හේතුවෙන් තමයි අපේක්ෂා කරන ලබන ප්‍රතිඵල ලැබීම ඕක තමයි ඔය කිව්වේ පැහැදිලිව දාගන්න පළමු මට්ටමේ ප්‍රතිඵලය දෙවන මට්ටමේ ප්‍රතිඵලය ඊට පළමු මට්ටමේකට හේතු වන කාරණා දෙවෙනි එකේ තියෙනවා ඒතකොට දෙකෙන් බලාපොරොත්තු වෙන දේවල් අපේක්ෂාව කියලා කිව්වා ඒ දෙක අතර සම්බන්ධයක් ඇති කිරීම උපකරණයක් කියලා කිව්වා එහෙනම් ඔන්න ඔය කාරණා ටික සංක්ෂිප්ත කරලා ඔතනින් දක්වන්න පුළුවන් දාගන්න පැහැදිලිව ටක් ගාලා පළමු මට්ටමේ ප්‍රතිඵලය දෙවන මට්ටමේ ප්‍රතිඵලයේ ඊතලයක් හේතුවෙන් කියලා ඊතලයක් ගැව්වා හේතුවෙන් කියලා ඊතලයක් ගැව්වා මැදින්දම පරිශ්‍රමය නිමවුම උසස් වීම වැටුප් වැඩි වීම සම්මානනීයත්වය ඒක දෙවෙනි එකට හේතු වෙනවා මේක නිමවුම ආයීතලයක් මෙතනින් පල්ලයට දැම්ම අපේක්ෂාව පරිශ්‍රමය දැරීම තුළින් අපේක්ෂිත කාර්යඵල මට්ටම ළඟා කර ගැනීමට තියෙකඩ උපකරණයක් වීම කියලා කියන යම් කාර්යඵල මට්ටමක් හේතුවෙන් තමයි අපේක්ෂා කරන ලබන ප්‍රතිඵල ලැබීම හරිද right තොර වික්ටරුන්ගේ අපේක්ෂා න්‍යාය අඩුපාඩු කීපයකුත් තිබ්බා ඒ ගැන මම මේ වෙලාවේ කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ මම නෝට් එක අස්සේ තෝරන ඒ සිද්ධාන්ත කරුණු ටික දාලා එවන්න හරි right පැහැදිලි එහෙනම් අපේක්ෂා න්‍යායත් එක්කම මම කතා කරලා ඉවර කරනවා motivation අපි පෙරනේ කතා කරලා ඉවර කරනවා ලබන සතිය අපිට කතා කරන්න තියෙන්නේ organizational conflicts ඒ කියන්නේ සංවිධාන ගැටුම් හරිද මම ඔයාලට කියලා තිනවා කරන්න තියෙන පාඩම් ටිකත් මම ගිය සතියේ කිව්වා ඒ ඔක්කොම ඒ slide එක ආපහු දාන්න කියලා තිනවා හරි මම දාන්න ඒක දාලා මම කතා කරන්නකො නේද? ඒක ලියාගත්ත නැති කෙනෙකුට පුළුවන් නේ ලියාගන්න. හරි. එතකොට ලබන සතියේ සංවිධාන ගැටුම් ගැන අපිට කතා කරන්න තියෙන්නේ. සංවිධාන ගැටුම් ගැන කතා කරනවා. මම මේ දක්වා ඔයාලට නෝට් එක එවන්න කිව්වා. මේ නෝට් එක මම එවන්නම්. එතකොට දැන් ඔයාලට පුළුවන් පහුගිය නෝට් ටිකත් එක්ක එකතු කරලා අඩුපාඩු තියෙනවා නම් ඒක හදාගන්න. රිසාව සම නැති කවුරු හරි ඉන්නවනේ ඉක්මනින් ඒක රිසාව සාවේ නැහැ කියලා දන්වන්න. ඒ වගේම තමන්ගේ නම ඉඩෙන්ටි කාඩ් නම්බරේ වෙනස් වෙලා තියෙනවා නම් අකුරක් හරි වැරදිලා තියෙනවා නම් ඒක ආපහු WhatsApp එක හරහා දැනුවත් කරන්න ඒ නම්බරේටම මොකද ඒ ඔක්කොම හදාගන්න ඕනේ ෆයිනල් එක්සෑම් එකට යන්න කලින් ෆයිනල් ඇඩ්මිෂන් එක ගන්න කලින් එහෙනම් ෆයිනල් ඇඩ්මිෂන් එක ඉෂුව කරන්න ඉස්සෙල්ලා ඒ දේවල් කරගන්න ඕනේ අර පේමන්ට් ගැන අහලා තිබුණා මතක් හැමදාම මතක් කරනවා වගේ පේමන්ට් කරන්න දැන් කරලා කම්ප්ලීට් කරන්න දැන් හරි වෙලාව හරි දැන් ඔයාලගේ පළවෙනි එකේ අඩුපාඩු තිබ්බා ඒ ඉන්නවා ඒ අයත් ඒ අඩුපාඩු ඉක්මනින් මග හරව ගන්න යෝග නැතියයි ඉක්මනින් එක ගෙවන්න ෆයිනල් එක්සෑම් එකට අදාළව අනිත් අය ඉක්මනින්ම ගෙවලා ඉවර කරගන්න ගැටලුවක් නැහැ හරි එහෙනම් අපි පිළිවෙලට මේ වැඩේ කරගෙන යනවා එහෙනම් අපි අදට ඔය වැඩේ ඉවර කරනවා ලබන සතිය අපි හම්බ වෙනවා මොකද්ද සංවිධාන ගැටුම් සමගි හරි මොනවා හරි දැනගන්න තියෙනවද නැහැ හරි excuse me sir සර් මගේ රිසර්ච් ෂීට් එකේ මේ එක අකුරක් ටයිප් වෙලා නැහැ ඒකට මොකද සර් කරන්න ඕනේ ඔයා අර සම්පූර්ණ ඔයාගේ නම ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් ගහලා 0.71 178 62 72 ට WhatsApp message එකක් දාන්න ඉන්ඩෙක්ස් නම්බර් එකත් එක්ක නම නිවැරදි කරලා දෙන්න කියලා හරි සර් thank you හරි එහෙනම් අපි අදට මේ කීවර කරුණු සම්බන්ධ සිල් දිනාටම බොහොම ස්තුතියි.